चक्रवालेषु गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सर्वज्ञ वासनावंत पिंगतुनि ओब हैम दिना मद बहुम श्रद्धावें ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්නයි ධර්ම ශ්‍රවණයට එකතු. බණ ඇසීම කියන්නේ අපිට නිවන් දොරටුවක් වෙන. ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන එක මාර්ගයක් තමයි බණ ඇසීම. එනිසා බණ අහනකොට පළවෙනිම දේ තමයි හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන මේ ධර්ම ශ්‍රවණය බණ ඇසීම. ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවටම පත් වේවා කියන අදිෂ්ඨානය හිතේ ඇති කරගන්න. පින්තුනි අපි ධර්ම දේශනාව ආරම්භ කරද්දී දේව ආරාධනාවක් කරා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදා කියලා දෙවියන්ට බණ අහන ආරාධනයක් කරා. දැන් ඔබ ඕන තරම් බණ අහලා ඇති සූත්‍ර අහලා ඇති ගොඩාක් ධර්ම දේශනා අහලා ඇති බුදුරජාණන් වහන්සේ බණ කියනකොට ඒ බුදුහාමුදුරන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේ කොහේවත් බණක් කියනකොට උඹ දෙවියන්ට ආරාධනා කරනවද බණ අහන්න ඉන්න කියලා දේව ආරාධනාව කරලාද බණ කියන්නේ නෑ දේශනාව නෑ බුදුරජාණන් වහන්සේ ආරාධනා කළත් නොකළත් දෙවිවරු පිරිලා ඉතිරිලා බණ අහන්න එකතු වෙන මේ දේව ආරාධනාව අපි පටන් ගත්තේ අපිට ධර්මයේ ලැබුණේ කාගෙන්ද මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපි කියන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පොසොන් පෝය දවසේ එදා ඉස්සරලාම ඉලක්ක කරේ රජුරු දේවානම්පියතිස්ස රජුරු රජුරුවන්ට බණ කියලා ඊට පස්සේ රජුරු පැහැදිලා ආරාධනා කරා ස්වාමීනි ඔබ වහන්සේලා මේ මිස්සක පව මේ මහ කැලේ අපේ නගරේ තියෙන අනුරාධපුරේ අනුරාධපුරේට වඩින්න කියලා. එතකොට කිව්වා නෑ රජතුමා යන්න අද රාත්‍රියේ අපිට කාර්යයක් තියෙනවා. පළවෙනියට රජුරු ඉලක්ක කරාට දෙවෙනි ඉලක්කේ උනේ යම් රටකට ආවට පස්සේ ඒ රටේ තියෙන නොපෙනෙන බලවේග. දෙවිවරු ඉන්නවා, උක්ෂ දේවතාවරු ඉන්නවා. පර්වත සීමස්තක විමාන කරගත් දෙවි දේවතාවු අමනුෂ්‍ය යක්කු ඉන්නවා. ඒ අයව පහදව ගන්නෝ නැත්නම් බණ කියාගෙන යනකොට ඒ අයගෙන් කරදර වෙනවා. එදා රාත්‍රී මිස්සක පවෙම නතර වුණා. මහා රාත්‍රියේ එතන වැඩ හිටිය ඉරිදි බල සම්පන්නම කෙනා තමයි කී නමක් විතරයි වැඩියද? මිහිඳු මහරහතන් වහන්සේක ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ බඩුක උපාසකයි. සුමන සාමණේරයන් වහන්සේ කියන්නේ ධර්මාශෝක රජුරන්ගේ මුණුපුරා. බොහෝම ඉරිදි බල සම්පන්නම කෙනා. උන්වහන්සේට ආරාධනා කරා ඉරිදීන් ගෝසාවක් පතුරවන්න කියලා. ඒකයි ආරාධනා ගල කියන්නේ. උන්වහන්සේ මේ ගල මුදුනට නැගලා අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා මේ ගෝසාව තමයි පැතිරෙන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස මුනීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරා. සුනන්තු සග්ග මොක්ඛදා. මේ ධර්මයේ ශ්‍රවණය කළා ඒ උතුම් නිවන අවබෝධ කරගන්න කාලයයි. ධම්මස්සවන කාලෝ බණහන කාලයයි පැමිණෙත්වා වැඩම කරත්වා. දෙවියන්ට ආරාධනා කරා. මුළු රාත්‍රී මුළු මිස්සක පව්වම දෙවි දේවතාවුන්ගෙන් පිරිලා ගියා කියලා.
එදා වැඩම කරපු දවසේ රාත්‍රී සමචිත්ත පරියාය සූත්‍රයේ මිහිඳු මහරහතන් වහන්සේ රාත්‍රී අර සුමන සාමණේරයන් වහන්සේ දේව ආරාධනාව කරලා එකතු වෙච්ච දෙවි දේවතාවුන්ට රැ බණ කියනවා. එතකොට පොසොන් දවසේ රාත්‍රී කරපු දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය. එතන ඉඳන් තමයි ලංකාවේ බණ කියනකොට අපේ ස්වාමීන් වහන්සේලා කවුරුත් ওই දේව ආරාධනාව කරලා තමයි අද බණ පටන් ගන්න. පින්තුනි ඊළඟට අපි චුට්ටක් බලමු බණ අහනකොට ඒ කියන්නේ ඔබ තුල ඔබ අද නෙමෙයි කවදා කොහේ ගිහිල්ලා බණ ඇහුවත් මේ ධර්මය අවබෝධ කරන ක්‍රමයක් ඔය බණ අහන එක. විමුක්තායතන කියලා අංගුත්තර නිකායේ දේශනාවක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධය ලබන ක්‍රම කීපයක් පෙන්නනවා. සමහරු හිතනවා මේක භාවනාවම විතරයි කියලා. භාවනාවක් නිවන් දොරටුවක් තමයි. බණ ඇසීමත් නිවන් දොරටුවක් කියනවා. ඔබ අහලා ඇති උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ කියනයි මේ ශාසනය තුල බණ අහද්දිමයි ධර්මය අවබෝධ කරන්නේ. උග්ගටිතඤ්ඤ කියන කෙනාට කෙටියෙන් ඇහුවත් ඇති කියලා. එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරන සසර පින් තියන අය. ඒ නිසා බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. හැබැයි බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්නේ කරුණු පහක් තමන් තුළ පිහිටවාගෙන බණ අහන්න කියලා. එතකොටයි ඒක නිවන් දොරටුවක් වෙන්නේ. මේ කරුණු පහ කෙටියෙන් හරි මතක තියාගන්න. පළවෙනි එක තමයි සුසුසති කියන. ඒකේ තේරුම තමයි අප්‍රමාණ ආසාවකින් බණ අහන්න කියලා. හිතේ තියෙන උනේ ආසාව ඕනෙම දෙයකට ඉන්නේ. ආසාවක් තිබ්බොත් නේ අපි යමක් ඉගෙන ගන්නෙ, යමක් ගැන උනන්දු වෙන්නේ. ආසාවක් තියෙනවා. ඔබ අහලා ඇති දහම් පිපාසයක් තිබ්බ රජ කෙනෙක් ගැන. අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිතය. දහම් සොට කියලා හර තියෙනවා. දහම් පිපාසයක් තිබ්බා. ඒ වගේ බණ අහනකොට ලොකු ආසාවකින් ධර්මය අහන්න හිත සූදානම් කරගන්න. සුසුසති බණ ඇසීමේ ආසාව. දෙවනි කාරණේ සෝතං ඕදහති. ඒක වැදගත්ම දෙයක්. කන් යොමු කරගෙන ඕදහති කියන හොඳ අවධානය. කන් යොමු කරගෙන දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න කියලා. එහෙම බණ අහනකොට බණ අහගෙන යනකොටත් හිත එකඟ වෙනවා. අට්ඨීකත්වා මානසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා. බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න දක්ෂ වෙනවා. අදිෂ්ඨානයක් ඇතිකර කොහොම හරි මම මේ දේ කරගන්න. එතකොට පළවෙනි එක තමයි බණ ඇසීමේ ආසාව. දෙවනි කාරණේ දේශනාව තුළම හිත පිහිටවාගෙන බණ ඇසීම. කන් යොමු කරගෙන බණ ඇසීම. ඊළඟට අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා වටහා ගන්නවා අවබෝධ කර ගන්නවා කියලා හිතේ අදිෂ්ඨානයක් තියෙනවා. ඔබ 이르දිපාද ගැනගෙන කියන්නේ බණ අහලා ඇති. ඒකේ තියෙන චිත්ත 이르දිපාදේ හිතේ ඇති කර ගන්න අදිෂ්ඨාන. මම කොහොම හරි මේක කර ගන්නවා. කොහොම හරි මම ධර්මයේ දියුණු කරනවා. කොහොම හරි මම අපායෙන් මිදෙනවා. ඒ වගේ අපිට තියෙන ලොකු අදිෂ්ඨානයක්. බණ අහන කොටත් හිතේ අදිෂ්ඨානයක් ඇති කර ගන්න. කොහොම හරි මම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන අදිෂ්ඨාන. හතරවෙනි එක අත්තං ගන්හාත් අර්ථ ග්‍රහණය කරගන්න කියලා. දැන් මේ දේශනාව තුළ වැදගත් වැදගත් කරුණු මතක තියාගන්න. මුළු බණම මතක හිටින්නේ නැහැ නේ. එහෙම කටපාඩම් හිටින්නේ නැහැ. එහෙම හිටපොයි හිටියා. ආනන්ද හාමුදුරුව එහෙම කෙනෙක්. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරා නම් පටන් ගත්ත වචනේ ඉඳන් අවසානේ දක්වාම සියල්ල මතකයි. සසරේ ඒ වෙනුවෙම පෙරුම් පුරාගෙන අසෝහාර දහසක ධර්මස්කන්ධ සම්පූර්ණයෙන්ම කටපාඩමින් දරාගත්ත මතක තියාගත්ත. අපිට එහෙම මතක හිටින්නේ නැහැ. හැබැයි ඔබට බණ අහලා ඉවර වෙනකොට සාරාංශයක් මොකක්ද? අඩුගානේ මොකක්ද මේ කියවුනේ කියලා මේ බණේ සාරාංශයක් මතක තියාගන්න පුළුවන් හොඳ අවධානයෙන් බණ අහන්න. ඒ නිසා අර්ථ ග්‍රහණය කරගන්න අත්තං ගන්හාත. ඊළඟට වැදගත්ම දේ තමයි අනත්තං රිංචති. බණ අහනකොට ඒකයි පටන් ගන්න කලින්ම ඔබට කියන්නේ. බාහිර දේවල් සියල්ල බැහැර කරන්න කියලා. අනත්තං රිංචති. අපේ හිත වෙන අරමුණු ඔස්සේ දුවන දේවල් එක්ක පොෝණ එක වෙන්න පුළුවන්. ඔක අතේ තිබ්බොත් හැරෙන් සැරේ බැල වෙනවා. සමහර ලාවට
හිත දුවන නොයි කරමුණු ඔස්සේ. ඒ නිසා ඒ අපිට බණහනකොට හිතට බාධ වෙන බාහිර දේවල් ඔක්කොම පැත්තකින් තියලා පැය නම් ඒ පැය අවධානයෙන් බණහන්න පුරුදු වෙන්න. ඔන්න ඔය කරුණ පහ ඇති කරගත්තොත් මතකද දැන්? බණ ඇසීමේ ආසාව. හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණ ඇසීම. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් හිතේ පිහිටවාගෙන බණ ඇසීම. අදාළ ධර්ම කරුණු මතක තියාගෙන අනවශ්‍ය දේවල් බණහනකොට හිතෙන් බැහැර කිරීම. ඔන්න ඔය කරුණු පහ ඇති කරගන්න. ඉතින් අපි ඔබට ධර්ම දේශනාව ආරම්භයේදීම ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාට මේ කරුණු පහම ඇති කරගෙන බණහන්න, මේ බණ ඇසීම ඔබට නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි, අපි චුට්ටක් විමසලා බලමු. ඔබට මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය කර්මය. අපි කවුරුත් ඒ ධර්මතාවයට යටත් වෙලයි. යමක් රැස් කරගත්තොත් ඒක අපිටම අරගෙන යන්න වෙනවා. කාගේවත් ඇඟේ ගහලා බේරෙන්න බෑ. ඒ නිසා ඒ කර්මය හැදෙන්නේ කොහොමද? ඒ කර්ම සකස් වෙන්නේ කොහොමද? ඒ කර්මයෙන් මිදෙන ක්‍රමේ මොකද්ද? ඊළඟට මරණාසන්න මොහොතේ මොන වගේ කර්ම බලවත් වෙන්න පුළුවන්ද? ඒ වගේ අකුසල් හිතට බලවත් වෙලා වද දෙනකොට කොහොමද කුසල් මතු කරගෙන ඒක යටපත් කරගන්නේ? ඔය වගේ කරුණු කීපයක් අද අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. දැන් මම ඔබෙන් සාමාන්‍ය කර්මය දන්නවන්නේ කියනවා නේද? මේක මගේ කර්මය කියනවා නේද? දැන් ඔබෙන් අහුවොත් මොකක්ද කර්මය? මොකක්ද මේ කර්මය? කර්මය ධර්මයේ විස්තර කරන කර්මය කියන්නේ මොකක්ද? මොකක්ද? බය නැතුව කියන්න ඕනේ කා. මොකක්ද කර්මය කියන්නේ? බුදුහාඳුරු පෙන්නපු වචනයක් තියෙනවා අපිට. චේතනා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාලා. ඔන්න කවුරු හරි උඹෙන් ඇහුවොත් මොකක්ද කර්මය කියන්නේ කියලා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාලා. මහණෙනි, චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා අපි කර්ම කරනවා කායේ වාචාය මනසා. සිත, කය, වචනේ කර්ම රැස් කරනවා. හැබැයි කර්ම රැස් කරන්න චේතනාව පහල කරලා එක් කරා. චේතනාව තමයි කර්මයක් වෙන්නේ. එතකොට මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ මෙහෙම. දැන් ගැඹුරින් බණහ පොයත් ඇති මේ ටික අහගෙන ඉන්න එතකොට තේරෙනවා. දැන් ඔබට මාව පේනව නේද? පේනවා. කොහොමද ඔබ මාව දකින්නේ? ඇසයි රූපයයි විඥානයයි එකතුයි. අපිට යමක් මාව විතරනේ මේ හැම දෙයක්ම ඔබට පේන්නේ කොහොමද? ඇසයි රූපයයි විඥානයයි එකතුයි. ඒකට අපි කියනවා ඇසේ ස්පර්ශය. ඒ ඇසේ ස්පර්ශයත් එක්ක කරුණු තුනක් එකවර වෙනවා. හැබැයි අපි වෙන වෙන මේක තේරුම් ගන්න විස්තර කරනවා. ස්පර්ශය නිසාම විඳීමක් ඇති වෙනවා. විඳින දේම හඳුන ගන්නවා, වෙන දෙයක් නෙමෙයි. විඳින දේම ඇහින් හඳුන ගන්නවා. ඒකට අර විඳීමට කියනවා වේදනාව. හඳුනා ගැනීමට කියනවා සංඥා. හඳුනගත්ත දේ ගැනම චේතනාවක් පහළ වෙනවා. රූප සංචේතන. අන්න ඒක කර්මය. ඇහැ මුල් කරගෙන කර්ම සකස් වෙන්නේ ඇහි ස්පර්ශයත් එක්ක ඇහැට පේන දේ ගැන චේතනාවක් පහළ වෙනවා. රූප සංචේතන. දැන් ඔබට මම මේ කතා කරන දේ ඇහෙනව නේද? ඇහෙනවා. ඒ ඇහෙන්නේ කොහොමද? කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. සෝත විඥාන. කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. ඒකට අපි කියනවා කනේ ස්පර්ශය. ඒ ස්පර්ශයත් එක්කම කරුණු තුනක් තියෙනවා එතන. ඇති වෙනවා. විඳී හඳුනා ගැනීම, චේතනා, වේදනා, සංඥා, සංස්කාර කියන්නේ ඒවට. එතකොට විඳිනවා. ඇහෙන දේ ගැන විඳීමක් ඇති වෙනවා. විඳින හඬ හඳුන ගන්නවා. මේ මොකද්ද කියන්නේ කියලා හඳුන ගන්නවා.
සතික්කේ ගැහුවද ඉන්න කිව්වද යන්න කිව්වද කවුද කාගේ කටහඬ අඳුන ගන්න සංඥා ඒ හඳුනගත්ත දේ ගැන හිත ඇතුලේ චේතනාවක් පහළ වෙනවා සංස්කාර චේතනාව ශබ්ද සංචේතන එක කර්මයක් ඊළඟට මේක හොඳට අහගෙන ඉන්න නාසයට ගඳ සුවඳ දැනෙනවා අපිට ඒ දැනෙන්නේ නාසයයි ගඳ සුවඳයි විඥාන එකතු වීම ඒත් එක්කම කරුණු තුනක් හට ගන්නවා ඒ ස්පර්ශයෙන් මේ විදිහින් හඳුනා ගැනීම චේතනාව දැනෙන ගඳ සුවඳ ගැන විදීමක් උපදින විඳින ගඳ සුවඳ මොකක්ද කියලා හඳුන ගන්න හඳුනගත් ගඳ සුවඳ ගැන චේතනාවක් පහළ වෙනවා ගන්ධ සංචේතනා කියලා අපි එකට කියන එක කර්මයක්. දැන් ওই විදිහටමයි ඊටු ටික කෙටියෙන් මතක තියාගන්න. දිවට දැනෙන රසය ගැන චේතනා පහළ වෙන එකට කියන රස සංචේතන. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙන පොට්ටබ්බ සංචේතන. හිතට එන අරමුණු ගැන චේතනා පහළ වෙන ධම්ම සංචේතන. දැන් එහෙනම් චේතනාව තමයි කර්මය. දැන් චේතනා රැස් වෙන ස්ථාන කීයක් තියෙනවද? හයක් තියෙනවා. ඇස කන නාසය දිව කය මනස ආයතන හයෙම අපිට චේතනා පහළ වෙනවා. ඒ කියන්නේ කර්ම රැස් වෙනවා. ආයතන හයෙම කර්ම රැස් වෙනවා. දැන් ඕක හොඳට බුද්ධිමත්ව මෙහෙම හිතන්න. ඇහැට පේන රූපයක් රූපයක් පාසා චේතනා පහළ වෙනවා. ඒ කර්ම. කනට ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ වෙනවා. කායට දැනෙන පහසට අනුව චේතනා පහළ වෙනවා. හිතෙන සිතුවිල්ලක් ඔස්සේ චේතනා පහළ වෙනවා නම් ඔබටවත් මටවත් අපි කාටවත් කර්ම රැස් නොකර ඉන්න පුළුවන්ද? පුළුවන්. බෑ හැම වෙලෙම කර්ම රැස් වෙනවා. කර්ම රැස් නොකර ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ අපිට. එහෙම කොහෙවත් ඉන්න ක්‍රමයක් නැහැ. බුදුවරු පහළ වෙලා අපිට පෙන්වලා දෙන්නේ කර්ම රැස් නොකර ඉන්න ක්‍රමයක් නෙවෙයි එහෙම ඉන්න බෑ අපිට. අපිට පෙන්වලා දෙනවා මේ චේතනා පහළ කරලා අපි රැස් කරගන්න කර්මයන්ගෙන් එක පැත්තක් තියෙනවා සම්පූර්ණයෙන් නවත්ත ගන්නවා. සබ්බ පාපස්සා කරනවා. සියලු පාපී අකුසල කර්ම වලින් වළකින්න කියලා. අන්න චේතනා පහළ කරලා සිත කය වචනේ ඔස්සේ රැස් කරගන්න අකුසල කර්ම වලින් වළකින්න. කුසල සුභ සම්පදා ඒවත් කර්ම තමයි. ඒවා උපසම්පදා කියන්නේ වඩන්න ඕනේ රැස් කරන්න. බණ අහනවා, දන් දෙනවා, සීල් රකින්නවා, භාවනා කරනවා. ඒවත් චේතනා පහළ කරලා කරන්න. ඒවා රැස් කරන්න. ඒවා වඩන්න ඕනේ. ඒවත් කර්ම තමයි. සචිත්ත පරියෝධකන තමන්ගේ හිත දමනී කරනවා. බණ භාවනා ඔස්සේ කර්ම රැස් වෙන්නේ නැද්ද? රැස් වෙනවා. ඒකනේ සමාධිය වඩන කෙනාට ඒවනි කියන ආනිඤ්ඤාපි සංස්කාර. පින් කරනකොට රැස් වෙනවා පුඤ්ඤාපි සංස්කාර. අකුසල් කරනකොට රැස් වෙනවා අපුඤ්ඤාපි සංස්කාර. ධ්‍යාන වඩනකොට රැස් වෙනවා ආනිඤ්ඤාපි සංස්කාර. ඒ නිසා තමයි මේ ඒ ධ්‍යානයන්ට අනුව බ්‍රහ්ම තලවල ඒ අය උපදී. ඒ කර්ම නිරුද්ධ වෙන විදිහට කර්ම රැස් වෙන මාර්ගයක් තියෙනවා. ඒක තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටායක මාර්ගය. ඒ මාර්ගයේ තුල බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර පුණ්‍ය පාප මේ සියලු කර්මයන්ගේ විපාක ශේවීම පිණිසයි ඒකේ කර්ම රැස් වෙන්නේ. ඒක විතරයි කර්මයන්ගෙන් මිදෙන්න තියෙන මාර්ගය අපිට. එතකොට දැන් කර්මය ගැන ওই විදිහට තේරුම් ගන්න. ඊළඟට තව අපේ ජීවිතේ එක වෙලාවක් තියෙනවා අපිට කර්ම රැස් වෙනවා. හැබැයි ඒකේ විපාක නෑ. කර්ම රැස් වෙනවා විපාකේ වඳයි. විපාකේ බලවත් නෑ. විපාක දෙන්නේ නෑ ඒවා. ඒ මොන වෙලාව නිදාගෙන හීන දකින්නෝනේ අපි. බුදුරජාණන් වහන්සේ සිහින ගැන ධර්මයේ විස්තර කරන්නේ කරුණු තුනක් කියනවා සිහින ගැන. මහණෙනි සිහින කියන්නේ ජීවිතේ වඳ බව කියනවා. සිහින කියන්නේ ජීවිතේ මුලාවක් කියනවා. සිහින කියන්නේ ජීවිතේ ඵල රහිත බව. ඔන්න ඔය වචන තුන තියෙනවා. මේක තියෙන්නේ ආදිත්ත පරියාය සූත්‍ර. සිහින ගැන ඔය විස්තරය. එතකොට ඒකට හේතුව දැන් අපි හීනෙන් දැන් අපි හිතමු සමහර ලාවට හීනයක් දකින්න කවදාවත් හිතපු නැති දෙයක්. ගහ ගන්නවා, රණ්ඩු වෙනවා, බෝම්බ ගහනවා. බෝම්බයක් අතින්වත් අල්ලලා නැහැ කවදාවත්. හැබැයි හීනයක් දකින්න. තරහකාරයන්ගෙන් පලි ගන්නවා. අපි හිතමු ඉච්චර බරපතල නැති නිකන් සරල හීනයක් ගන්න. ආස කරන දෙයක් තියෙනවා, අනේ ගන්න සල්ලි නැහැ.
ඕක ගැන හිත හිතා නිදා ගන්නවා. හීනෙන් දකින්න මේක හොරකම් කරගන්න. දැන් නැගිටපු ගමන් හොරෙද්ද? නෑ, ඒක හීනය. ඒකේ විපාක ශක්තියක් නෑ. ඒක හීනය. හීනෙන් දකින්න පුළුවන් මේ පෞකාර පාපී දේවල් හීනෙන් පේනවා. හැබැයි ඒවට විපාක ශක්තියක් නෑ. හැබැයි මතක තියාගන්න ඒ හීනත් නවත්ත ගන්න බැයිද? පුළුවන්. ඒකට බුදුහාඳුරු පෙන්නනවා මෛත්‍රිය වඩනකොට න පාපකං සුපිනම් පස්සති. පෞකාර හීන පේන්නේ නෑ කියලා. මෛත්‍රී සිත වඩන්න වඩන්න මෛත්‍රී සිත දියුණු කරනකොට හොඳ සිහියෙන් නැගිටින වෙලාව සිහි කරලා මෛත්‍රී අරමුණ හිතට අරන් නිදාගන්න. න පාපකං සුපිනම් පස්සති. පෞකාර හීන දකින්නේ. මෛත්‍රී භාවනාව තමයි හී නින්දෙදි හිත රැකින බලවත්ම භාවනාව. නින්දෙදි හිත රැකින. ඒක නෙවෙයි භාවනාව පටන් ගන්නකොට පළවෙනි ආනිසංසෙන් මොකක්ද? සුඛං සූපති. සැපසේ නින්දට වැටෙනවා. ඔන්න පළවෙනි ආනිසංසෙම තියෙන නින්ද ගැ. සැපසේ නින්දට වැටෙනවා. නිදාගන්න කියලා වදයක් නෑ. සුඛං පටිපුඤ්ජති. ප්‍රබෝධමත් අවදිවීමක් ලබන. න පාපකං සුපිනම් පස්සති. පෞකාර හීන දකින්නේ. එතකොට මෛත්‍රී ආනිසංසවල පළවෙනි දෙවෙනි තුන්වෙනි ආනිසංස තුනම තියෙන්නේ නින්දත් එක්ක. දැන් බලන්න අපිට මොන දේවල් තිබ්බත් නින්ද යන්නේ නැත්නම් වැඩක් තියෙනවා. කොච්චර බද විඳිනවදනේ නින්ද යන්නේ නැහැ කියලා. සමහරවිට වෛද්‍යවරු හම්බෙන්න යනවා, උපදෙස් ගන්නවා, බෙහෙත් පෙති හොයනවා. කොච්චර සමහරවිට නිදාගන්න ගියාම භයානක දේවල්, ජීවිතේ හිතපු නැති දේවල්. හීනෙන් බය වෙනවා, දත් මිටි කනවා, නැගිටලා ඉඳී වාඩි වෙලා ඉන්නවා, රෑ තිස්සේ සැරින් සැරේ බය වෙලා හැරෙනවා. ඒ නිසා නින්දෙදිත් හිත රැකෙනවා හිතේ මෛත්‍රිය පුරුදු කරනකොට. අවදියෙන් ඉන්න වෙලාවට කර්ම රැස් වෙනවා හැම වෙලාවෙම. ඒ නිසා තමයි සිහියෙන් ඉන්න කියන්නේ. ඒ රැස් කරගන්න චේතනා පහල කරලා රැස් කරගන්න කර්මයන්ගේ විපාක ඒවා හරි පුදුමයි. මේ කර්ම විපාක විශේෂ විස්ත දැන් මේක මේ අපි මෙහෙම කිව්වට කර්ම විපාක විශේෂ ඔබටවත් මටවත් කාටවත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ කාටද? බුදු නුවණට විතරයි. කම්ම විපාකෝ අචින්තියෝ කියන්නේ ඒකයි. අචින්තිය. ඒක බුදුරුන්ට විතරයි විශේෂ වෙන්නේ. ඒකනේ අපි තරක කරන්නේ. අච්චර පෞකාරය අර යසගේට ඉන්නවා. මේ අහිංසක මිනිස්යාටමනේ මේ ඔක්කොම කරදර. කොහොම මේ පිං කරන මිනිස්සුන්ට මේ වේ විපාක? ඔහොම හිත හිත තරක කරන්නේ නැද්ද? ඔය කොච්චර බණ ඇහුවද? ඇයි අපිට මේක විපාක વિશે තේරෙන්නේ? ඒක තේරෙන්නේ බුදු කෙනෙක්ගේ බුදු නුවණට මේ කර්ම විපාක વિશે තේරෙන්නේ. හැබැයි අපිට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ කොටස් කීපයක් අපේ නුවණට තේරෙන විදිහට පෙන්නනවා. ඒ තමයි අපි මේ චේතනා පහල කළ රැස් කරගන්න සමහර කර්ම තියෙනවා මිලව මතුවේ. ඒවට අපි කියනවා ditta dhamma vedana. සමහර ඒවා තියෙනවා මේ ජීවිතේ මතුවෙන්නෙම නැහැ. මහා දරුණු අකුසල්, දැන් ආනන්තරී අකුසල් මිලව විපාක දෙන්නේ නැහැ. දරුණු අකුසල් කරලා මැරෙනකන් වැජබිලා ඉන්න සමහර. දැන් අජාසත් රජු සෝවාන් විච්ච තමන්ගේ තාත්තා වද දීලා වද දීලා මැරුවේ. නිකන් පෞකාර මේ රජෙක්ව නෙමෙයි, වෙන කවුරුවත් නෙමෙයි, තමන්ගේම තාත්තා බිම්බිසාර රජතුරා. කන්න නොදී හිර කරලා වද දීලා යටිපතු පළලා ධර්මාවබෝධයක් ලැබපු රජ කෙනෙක් ඒ වද දීලා මැරුවේ. හැබැයි එහෙම මරලා අජාසත් රජකමේ හිටියේ නැද්ද? රජ වුණා. මැරෙන ගමන් රජකමේ හිටියා. මිනිස්සු කියන්නේ ති අච්චර පෞකා රජාට කොමේ විපාක? තාම රජකමේ ඉන්නවනේ. කෝ කෝකේ? හැබැයි මරණින් මත්තේ ආනන්තරි අකුසලී විපාක දෙන්නේ මේ ජීවිතේ නෙමෙයි, ඊළඟ ජීවිතේ. කල්පයක් අපාය. එතකොට ඒවට කියන උපපච්ච වේදනීය කර්ම. තව සමහර කර්ම තියෙනවා ආත්මයක් දෙකක් තුනක් හතරක් විපාක දින නතර වෙන්නේ. අපරාපරිය වේදනින් නිවන් දකින්නකන් සසරේ විපාක දිදීයන් අපරාපරිය වේද. එතකොට ওই වගේ කර්ම විපාක વિશે හරි පුදුමයි. එතකොට ඔය අතර
ඔබ අහලා ඇති කුණ්ඩදාන මහරහතන් වහන්සේ ගැන අහලා තියෙනවා. මේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා කුණ්ඩදාන කියලා මහරහතන් වහන්සේනම. උන්වහන්සේට මහ පුදුම ප්‍රශ්නයක් තිබ්බේ. පැවිදි වෙච්ච දවසේ ඉඳන් යන යන තැන ගෑණි පස්සේ ගිනා වගේ පේනවා ඡායාව. මිනිස්සු ඉතින් නිඳා කරනවා, ගරහනවා, ඒ හාමුදුරන්ට නොයි කතා හදනවා. ඉන්න ආරාමවලින් මිනිස්සු බැනලා පන්නනවා. ඉතින් ඔහුම අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට ගියා ගිහින් කිව්වා, "නේ ස්වාමිනී, භාග්‍යතුන් වහන්සේ මම බොහොම සිල්වත් කෙනෙක්. මන් නිවන් දකින්න මේ වීරිය වඩන කෙනෙක්. ස්වාමිනී මට මේ වගේ බොහෝ අභූත චෝදනා එනවා. මේ කාන්තාවක්ම මේ මගේ ළඟ ඉන්නවා, මෙහෙම මගේ පස්සෙන් ඉන්නවා" කීකි මිනිස්සු චෝදනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබට උකින් ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ කියලා. මේ සසරයේ ඔබ කරපු කර්ම විපාකයක් කිය ඔබට එන්නේ. ඔබ වීරිය වඩලා රහත් වෙන්න කිව්වා. එතකොටයි කිය ඔක නැති වෙන්නේ. එතකන් ඡායාවක් පේනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඒවා ස්වාමීනි මොකක් මේ සසරේ කරපු කර්මය? ඔන්න බලන්න සමහර කර්ම මේ කාශ්‍යප බුද්ධ ශාසනය. සසරේ නිවන් දකින්න පින් කරගෙන ආපු කෙනෙක්. ඒ කාලේ උක්ෂ දේවතාවෙක් වෙලා දේවතාත්මක ඉපදිලා හිටියා. කාශ්‍යප බුද්ධ ශාසනේ පස්සේ, කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනේ තියෙන කාලේ උක්ෂ දේවතාවේ දෙවිවරු ඔක්කොම සම්මාදිට්ඨික නෑ මතක තියාගන්න. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඕන තරම් ඉන්නවා. දැන් මේ උක්ෂ දේවතාවා ඉන්නකොට ඔය අතරේ කාශ්‍යප බුද්ධ ශාසනේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා දෙනමක් හිටියා. දෙන්න පුංචි කාලේ ඉඳන් යාළු. එකට ඉස්කෝලේ ගියා, එකට හැදී වැඩුණා, එකට ඉතින් ඒ කාලේ ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. ඊට පස්සේ දෙන්නම කතා වුණා, "අනේ අපි මේ හරියන්නේ නැහැ, මේ කාමභෝගී ජීවිත අපි පැවිදි වෙමු." දෙන්නම එකට පැවිදි වුණා කාශ්‍යප බුද්ධ ශාසන. පැවිදි වෙච්ච දවසේ ඉඳන් එකට ධර්ම සාකච්ඡා කරනවා, උදේ එකට නැගිටිනවා, එකට එකපාරේ තමයි පින්ඳ පාතය. දැන් දෙන්න හරි යාළු. ඔහොම ඉන්නකොට දැන් අනිත් අයත් කියනවා මේ දෙන්නගේ පුදුම හිතවත්කම, පුදුම යාළුකම. මේ දෙන්න නම් බිඳවන්න බෑ. ඔහොම කියන්නේ නැද්ද? ඔහොම කියනවනේ. දැන් දෙන්නේ බොහොම හිතවත්කමින් යාළුකමින් ඉන්නකොට ඔහොම නිකන් අනිත් අය කියනවා මේ දෙන්නගේ පුදුම හිතවත්කම, මේ දෙන්න නම් තරහ කරන්න බෑ. එහෙම කියනකොට මතක තියාගන්න, සමහර නොපෙනෙන බලවේග ඉන්නවා. ඒව අහගෙන ඉඳලා උපක්‍රම යදන ඒව දැන් මිනිස්සු අතරත් නැද්ද? ඔහොම කියනකොට දැන් කාට හරි තරහ යන්නේ නැහැ කියොත් ආ බලමුකෝ තරහ ගස්සලා කියලා නිකන් කේන්ති ගසන්න උත්සාහ කරන චරිත නැද්ද? ඉන්නවා. ඒ වගේ මේ කහගෙන ඉඳලා අර දේවතාව කල්පනා කරා දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න, පොඩි පරීක්ෂාවක් කරලා බලන්න, චෙක් කරන්න හිතුවා. ඔය අතරේ මේ ස්වාමීන් වහන්සේලා දෙන්න ඉතින් පෝය කරන දවසක් මාසෙකට දෙපාරක් පෝය කර්ම කරනවා. උන්වහන්සේලා යන්න ඕනේ කැළේ මැද්දෙන් යන්න ඕනේ ඈත තියෙන මේ පෝය සීමාවකට. ඔහොම දැන් දෙන්න එකට යනකොට, දැන් කැළේ මැද්දෙන් යනකොට එක තැනකදී මේ එක ස්වාමීන් වහන්සේ නමක් ටිකක් බඩේ අමාරුයි වගේ කිව්වා, "මේ ස්වාමීනි, මේ මට චුට්ටක් කැලේට යන්න ඕනේ" කියලා. "හොඳයි, ඉන්නම් උපාසකින් ඉක්මනට එන්න" කිව්වා. දැන් යාළුවා වුණා පස්සෙන් යන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ. අර ස්වාමීන් වහන්සේ කැලේ ඇතුළට ගියා. ඉතින් කැලේ ඇතුළේ මේ වැසිකිලි ඔක්කොම තියෙනවද පහසුකම්? නෑ, වතුර හොයාගෙන ඉතින් ওই ගිය කාර්ය කරගෙන එනකොට අනේ වෙලා ගියා. ඒ කැලේට ගිය ටිකට අර දේවතාව මොකද කරේ? දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න කාන්තාවක් වගේ වෙස්වලාගෙන අර කැලේ පැත්තට ගිය ස්වාමීන් වහන්සේ ගිය පැත්තෙන් නිකන් රෙදි හද හද සැකහිතෙන විදිහේ ඡායාවක් මවල පෙන්නුවා අනිත් භික්ෂුවට. ටිකක් වෙලා ගියා, වතුර හොයාගෙන ඉති වැඩේ කරගෙන ඉන්න අර හාමුදුරන්ට සැකයක් ඇති වුණා. මේ ගිහිල්ලා මෙච්චර වෙලා ගියේ මේ මේක තමයි කියලා. අනේ අර ස්වාමීන් වහන්සේ ටිකක් පරක් වෙලා ආවා. ආපු ගමන් කිව්වා, "දුස්සීලයා, බත් එක්ක මගේ ආයසුරක් නැහැ" කියලා. කියපු ගමන් අර ස්වාමීන් වහන්සේ කිව්වා, "අනේ ඇයි, මොකද්ද මං කරපු වැරද්ද?" "නෑ නෑ, කතා නෑ" කිව්වා. දෙන්නම සද්ද නැතුව ගියා පෝය කරා. ගිහිල්ලා පෝය කරනකොට ස්වාමීන් වහන්සේලාගේ ඉස්සරලා ඇවැද්ද ඉස්සලා ඉතින් පිරිසිදුකම ගන්න අහනවා. දැන් මේ පෝය සීමාවෙදී ස්වාමීන් වහන්සේලා සිල්වත්ද කියලා අහනවා. අහනකොටම අනික් ස්වාමීන් වහන්සේ කිව්වා, "මගේ යාළුවා වෙන්න පුළුවන්. උන්වහන්සේ පෝය සීමාවෙන් එළියට දාන්න ඕනේ, සිල්වත් භික්ෂුවක් නෙමෙයි" කියලා කිව්වා. කියනකොටම අර දේවතාවත් ඇතිගත්තා. "අහෝ, මම මේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න ගිහිල්ලා මං කරගත්ත අකුසලෙ." ඒ වෙලාවේ පෝය සීමාවේ පෙනී හිටියා, දේව ස්වරූපයෙන් පෙනී හිටියා.
පෙනී ඉඳලා කිව්වා මමයි මේ දේ කරේ උන්වහන්සේ සිල්වත් කි දෙන්නගේ මිත්‍රත්වේ පරීක්ෂා කරන්න මං කරේ අනේ මට සමා වෙන්න කියලා සංඝයා එක පිළිගත්තා එදා පෝය කරා හැබැයි පෝය කරලා එළියට ගියාට පස්සේ අර කුංචි කාලේ ඉඳන් තිබ්බ මිත්‍රත්වේ දෙන්න එදා දෙපැත්තකට බෙදිලා ගියා දැන් සමහර ලාවට එකට ඉඳලා එහෙම දෙයක් වුණාම අනික් කෙනාට හිතෙන්නේ නැද්ද මෙච්චර එකට ඉඳලා මට මෙහෙම කිව්වනේ මාව සැක කරන්න කියලා හිතෙනවන්නේ අර දේත් එක්ක දෙන්නගේ ඒ හිතේ බිදිච්ච දේ දෙන්න දෙපැත්තට බෙදිලා ගියා ආරහම දෙහික බණ භාවනා කරලා උන්වහන්සේලා දෙනම ධර්ම අවබෝධය ලැබුවා අර දේවතාව දේවාත්මෙන් චුත වෙලා අපායට වැටුනේ ඔය කාශ්‍යප බුද්ධ ශාසනයේ අන්තිම කාලේ අපාය අර අකුසල විපාකේ ගෙවලා ගෙවලා අපි ගෞතම බුදුහාමුදුරු පහළ වෙනකොට අපායෙන් උඩට ඒක ගෙවල. ඇවිල්ලා මේ බුද්ධ ශාසනේ මනුස්ස ලෝකේ ඉපදුනා බොහොම පොහොසත් තැනක ඉපදුනා. කුමාරේ රාජ පවුලකට සම්බන්ධ කුමාරේ. ගිහි කාලේ හිටියා කිසි ප්‍රශ්නයක් නැහැ. නිසි වයස එනකොට විවාහ වුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට විවාහ වෙලා විවාහ ජීවිතේ කාලයක් හිටියා. ප්‍රශ්නයක් ඒ අතරේ කොහොම කාලයක් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මේ ගමට ආවා. එදා බණහලා සසර පුරුද්දට පැවිදි වෙන්න හිතුවා. ගිහිලා කියද්දි බිරිඳත් අවසර දුන්නා, දෙමව්පියත් අවසර දුන්නා පැවිදි වෙන්න. අනේ කමන්නේ. කවුරු හරි ගැලවෙනවා නම් කියලා අවසර දුන්නා. බොහොම සතුටින් පැවිදි වුණා. ඊටකම් කරදරයක් නැහැ. පැවිදි වෙලා සිවුර දාගත්ත දවසේ ඉඳන් අන්න විපාකේ ආව පස්සේ සියුර ඇඟට දාගත්තද එතන ඉඳන් ගෑණි පස්සෙන් එන වගේ ඡායාවක් පේන්න ගත්ත මිනිස්සුන්ට කුටියක හිටියත් පින්ද පාති කියත් නින්දා පහස උන්වහන්සේ තමයි වීර්ය වඩලා රහත් වුණා රහත් වෙච්ච දවසේ තමයි කියනවා මේ ඡායාව පේන එක නැති වුණේ ඒ තමයි කුණ්ඩදාන මහරහතන් වහන්සේ එතකොට හිතන්න සමහර කර්ම එන්නේ ඒවැ විපාක ඒහා සමාන පරිසරයක් යෙදෙනකොටයි එන්නේ. දැන් සමහර අය ඉන්න ඔහේ පව් කර කර පව්කාර ජීවිත ගත කර කර හොඳට වැජබිලා ඉන්නවා. කිසි කරදරයක් නැහැ. භාවනා කරන්න පටන් ගත්තද බණහන්න හිතුවද එදා ඉඳන් කරදර. සමහර අයට එහෙම අහලා නැද්ද? ඔය කාගෙන බීගෙන ඔය හොඳට ඉන්නවා සමහර කිසි කරදරයක් නැහැ. අපි බොහොම ජොලියේ ඉන්නවා කියලා. ඊට පස්සේ ඔන්න මේ ක්‍රමේ හරියන්නේ නැහැ කියලා ඔන්න ඒ ඔක්කොම අතහැරලා භාවනා කරන්න පටන් බණ අහන්න පටන් ගන්නවා භාවනා කරන්න පිංකම් කරන්න පටන් ගත්ත තැන ඉඳන් එක දිගට කරදරේ මතක තියාගන්න ඒවා මේ කවුරුවත් කරපු දේවල් නෙමෙයි තමන් සසරේ වපුරපු දේවල් තමන්ට එන හැටි මතක තියාගන්න අපි බණ භාවනා කරන කෙනෙකුට කරදර කරලා තිබුණොත් කවදා හරි ඒකේ විපාක එන්නේ අපි බණ භාවනා කරන්න ගිය දවසට. සමහරු ওই භාවනා කරනකොට ධර්මීය දියුණු කරනකොට බණ භාවනා කරන අයට නොඑක විදියට උසුළු විසුළු කරලා ඒවට හිරිහැර පීඩා කරනවා. අකුසල් කර කර අපායේ වැටි වැටි යනකම් ගානක් නැහැ. කවදා හරි Taman නිවන් දකින්න ඕනෑ කියලා ධර්ම මාර්ගයට හැරුණද අන්න ධර්මයේ වඩන කෙනාට කරදර කරපු එකේ විපාකෙ. සමහර අය ඉන්නවා පැවිදි වෙන්න බෑ. පැවිදි වෙන්න හිතනවා, පැවිදි වෙන්න යනවා, පැවිදි වෙන්න ගිහිල්ලා සිවුර දාගත්ත දවසේ ඉඳන් සිවුරේ ඉන්න බෑ. පුදුම කරදර. ඒවා සසරේ Taman කරපු විපාක Taman කරායි නැහැ. ඒ නිසා මේ කර්ම විපාක વિશે හරි පුදුමයි. ඒව ගැන හිතන්න. හැබැයි මතක තියාගන්න මේ කාගේවත් කර්ම කවුරුත් කියනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව පෙන්නවා කම්මස්ස කෝම්හි. කම්ම දායාදු, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. මේ ලෝකේ සත්‍යයන් කර්මීය ස්වකීය කරගත පිරිසක් ඔබත් මමත් අපි කවුද? කර්මීය දෑවැද්ද කරගෙන දායාද කරගෙන මේ යන ගමනක් තියෙනවා. කම්ම පටිසරණ අපිට කර්මය තමයි පිරිසක්. අපිම කරපු දේවල්. කම්ම බන්දු අපිට ඉන්නේ එකම නෑ අපේ එකම ඥාති අපිම රැස් කරගත කර්ම.
යම්කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. අපි යම් යහපත් දෙයක් කරොත් ඒක යහපත් විපාක අපිට ලැබෙනවා. අපි කරන දේ අයහපත් නම් ඒකේ විපාක අරගෙන යන්නේ අපිමයි, ආයි වෙන කවුරුත් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න, සසරේ කරපු දේවල් අපේ පස්සෙන් එනවා. අපි දන්නේ අද මෙහෙම හිටියට සසර කර්ම විපාක මොනව අපේ පස්සෙන් එනවද කියලා. ඒ නිසා සමහර කර්ම තියෙනවා. දැන් බලන්න බුදුහාඳුරන්ටවත් කර්ම විපාක නවත්තන්න පුළුවන්ද? කාගේවත් කර්ම විපාක නම් බුදුහාඳුරන්ට කොච්චරේ කරදරද? දැන් හිතන්න බුදුහාඳුරන්ගෙම නෑ ඔය වෙලාව අපාය ගියයි නැද්ද? සුප්‍රබුද්ධ රජුරුවන්ට රජ වෙන්න පින තිබ්බා. රටක රජ වෙනවා කියන්නේ ආයි පිනක් තියෙන්න ඕනද නැද්ද? කන්න නැති, ඉන්න ගයක් නැති, යන්නේ මන් නැති මිනිස්සු කොච්චර දැන් ඉන්දියාව ගත්තාම කොච්චර ඉන්නවද? එතකොට ඒ අතර ඒ යම් විශාල ප්‍රදේශයක රජෙක් හැටියට සියලු දෙනාගෙම ඒ දේවල් භුක්ති විඳිනවා කියන්නේ පෙර පිනක් තියෙනවා. සුප්‍රබුද්ධ රජුරුවන් රජ වෙන්න පින තිබ්බා. ඊළඟට තමන්ගේ දරුවෝ හැටියට මහා පින්වන්ත සසරේ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරපු මහා පින්වන්ත කෙනෙක් තමන්ගේ දියණියක් හැටියට තමන්ගේ ලෙයින් ඉපැද්දෙව්වා. යසෝදරාවගේ තාත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේව දැක්කේ නැද්ද? ඇස් දෙකින් දැක්කා. බුදු කෙනෙක් ඇස් දෙකින් දකින්න පින ලැබුණා. රජකම් කරා. හැබැයි අද කොහෙද? පොළොව පලාගෙන අපායට වැටුණා. බුදුහාමරගේ මාමණ්ඩි සුප්‍රබුද්ධ රජු මසීනාට මොකද වුනේ? දේවදත්ත. ඒත් පොළොව පලාගෙන අපාය. එතකොට අපිට පේනවා මේ බුදුහාමරන්ගේ නෑයෝ කියලා බේරෙන්න පුළුවන් වුණාද? තම තමන් සසරේ වපුරපු දේවල් තමන් සසරේ අරගෙන යන. ඒ නිසා අපි කවුරුත් යමක් වපුරනවාද, ඒ වපුරන දේ අසෙන් අපිට ලැබෙනවා. දැන් සමහරලාවට අපි ධර්මය අවබෝධ කරත් විපාක එනවා. බිම්බිසාර රජුගේ සෝවාන් වෙලා රජකම් කරා. ඒ වගේම අනිත් පැත්තට විපාකෙත් ආවේ නැද්ද? පොඩි දුකක්ද කන්න නැතුව මැරෙන්න දාලා තියෙනවා කියන්නේ හිර කුටියක දාලා. දවස් ගාණක් කන්නත් නැහැ, වතුරත් නැහැ. මේ නිකම් මිනිස්සෙක් නෙමෙයි, රට පාලනය කරපු රජ කෙනෙක්. මානසික කොච්චර ඇද වැටෙන්න ඕනද? දේවියටවත් මුලින් බලන්න දුන්න අන්තිමට ඒකක් නැවැත්තුවා. කෑම හංගගෙන ගිනව ඒකක් නැවැත්තුවා. ඊළඟට තමන්ට කන්න දෙන එක අඹරලා ඇගේ ගහගෙන සලුවකින් වහගෙන ආවා කියලා. සූර්ලා යන්තම් ගුලියක් හදලා අනේ කටේ තියෙන. ඒකක් නැවැත්තුවා. අන්තිමට කාටවත් බලන්න දෙන්නේ ඒත් නිකම් මැරෙන්න දුන්නෙත් නෑ. වද දීලා මරපන් කියලා වදකයන්ට අණ කරේ. කකුල් පළලා ලුණු දාලා ගිනි පොකුරු වල ඇවිදේ. එතකොට ඒවා සෝවාන් වුණත් එච්චර විපාකයක් සසරි කරපු කර්ම. ඒ නිසා මතක තියාගන්න, කර්ම විපාක කියන්නේ මහා පුදුම දේවල්. කර්මය ගැන හිතන්න. ඒ හිතනකොට අපිට ගොඩාක් මේ අකුසල් වලින් වළකින්න පුළුවන් හැකියාවක් එනවා. අපි කර්මය ගැන හිතනකොටයි මතක් වෙන්නේ, යමක් කරන්න හිතනකොට මතක් වෙනවා මේ දේ කරොත් මේකේ විපාකෙ මට අරගෙන යන්න වෙනවා. කර්මය ගැන නිතර හිතන්නේ කියන්නේ ඒකයි. එතකොට හිතට කේන්තියක් වෙනවා, ශනේම් මතක් වෙනවා, නෑ මම මේ දේ කරොත් මටම සසරේ මේ කර්ම විපාක අරගෙන යන්න වෙනවා. අන්න හිත නවත්ත ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, ලේසි නෑ මේ සසරේ හිතේ ස්වභාවය, කර්ම විපාකවල ස්වභාවය. ඔය ලංකාවේ දැන් ටික කාලයක් මාව හම්බෙන්න මම ලංකාවේ ඉන්නකොට සෞද සෙනසුරාදා වගේ දවස් වෙයි කරලා තිබුණා. දැන් අවුරුද්දකට එකහමාරකට වගේ කලින් තරුණ දරුවෙක් අවුරුදු මම හිතන්නේ 22ක් 23ක් වගේ ඇති. ඒ ළමයා එනවා. ඇවිල්ලා ඉතින් අර මිනිස්සු මාව හම්බෙන්න අතරතුර හම්බෙන්න ඇවිල්ලා දවසක් ඇවිල්ලා කිව්වා හාමුදුරන්ගේ කකුල් දෙක අල්ලලා මට වදින්න ඕනේ කියලා. පොතෙක් මං කිව්වා කමන්නේ කියලා. ඊට පස්සේ කකුල් දෙක අල්ලගෙන ඔළුව තියාගෙන අඬනවා අඬනවා අඬනවා. ඊට පස්සේ මං ඔළුව අත ගාලා ඇහුවා ඇයි දරුවෝ කියලා. කතා කරේ නෑ, හේම එළියට පැනලා අපේ දිව්වා. පස්සේ මං බලද්දි ගේට් වෙනුත් ගිහිල්ලා ආවා. ආයි මාස 4-5කට පස්සේ ආවා. ඒ ඇවිල්ලත් ඇඬුවා. මං ඇහුවා මට මතකයි ඔයා ආවා
පුතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න කියලා. වැඩක් නැහැ හාමුදුරනේ මං අපායේ තමයි කියේ. මං ඉතින් ගණන් ගත්ත මං hina වෙලා කිව්වා. ඉතින් එහෙම අපායක් යන්නේ නැහැ නේ. දැන් ඔයා තාම මනුස්ස ලෝකෙනේ ඉන්නේ. ඔයාට තාම ඕනේ දෙයක් වීරියෙන් අකුසලයක් නම් යටපත් කරන්න පුළුවන් කිව්වා කියන්න කියලා. බුදුහාමුදුරන්ටවත් මාව බේරන්න බෑ කිය ඔබ වහන්සේට තියා. ඉතින් බරපතලම දෙයක් වෙන්නේ බෑ නේ. එහෙම කිව්වා ඉතින් කියන්නේ කියලා අඬනවා යනවා. එදත් ගියා. ආයෙත් පස්සේ දවසක් ආව ආපු වෙලාවේ මම හම්බෙන්න ආපු කීප දෙනෙක් හිටියේ මං ඉතින් එළියට යවලා මං කිව්වා පුතේ දැන් කවුරුත් නැහැ මෙතන ඉන්නේ ඔයයි මායි විතරයි. ඔයාට ඕනේ ප්‍රශ්නයක් මාත් එක්ක කියන්න. මං අහගෙන ඉන්නා. මට පුළුවන් දෙයක් නම් මට තේරෙනවා ඔයාගේ මොකක් හරි දෙයක් ඔයා කියාගන්න විදිහක් නැතුව මේ මාව හම්බෙන්න එනවා. ඔයා කියන්න කියලා. ඊට පස්සේ ඉතින් කීව වැඩක් නැහැ හාමුදුරනේ මං අපායි තමයි කිව්වා. මං කිව්වා නෑ එහෙම නෙවෙයි ඔයා කියන්නකෝ ඉතින් මොකද්ද ඔයාට උනේ කියලා. සමහර දේවල් බේරෙන්න බැරි දේවල් තියෙනවා කර්මය. ඒ ළමයා කියන පුංචි කාලේ ඉතින් විස්තරයක්. අම්මයි තාත්තයි දන්න කාලේ ඉඳන් යකා යක්ෂණි වගේ කියලා. මොමිත් තියෙනවා ලංකාවේ. හරියට බීලා ඇවිල්ලා ගහනවා කියව අම්මට ගහනවා. නංගි කෙනෙක් හිටියා කියව අවුරුදු 15 16 වෙනකොට ගෙදරින් කරදර නිසාම පැනලා ගියා කියලා. ඊට පස්සේ ඉතින් මේ ළමයාට අක්කා ඒ. ඉතින් මේ ළමයා පොඩි කාලේ ඉඳන් හරියට කියන සමහර දවස්වලට ඇහැලි වෙනකන් වැසිකිලි. එක්ක ඇදාස්ති. දොරාසට ගිහිල්ලා තාතයෙන් ගහලා ගුටි කනකොට දොරාසෙ ඉංගපම එහෙම දොරාසෙ නින්ද යනවා කියලා. එක සැරයක් අම්මගේ අතක් ඇදුවා කියලා. ඊට පස්සේ ඔළුව පැදුවා කියලා ගහලා. ඒ වගේ හරියට වද දෙන සසර හතුරු එහෙම හම්බෙනවා කර්ම විපාක වලට. ඒ ළමයා කියන දවසක් ඒ ළමයාට අවුරුදු මං හිතන්නේ 15ක් හරි 16ක් හරි 14 හරි වයසේදී දවසක් ඒ තාත්තා ඉතින් ඇවිල්ලා බීලා ඇවිල්ලා අම්මට අල්ලගෙන ගහලා ගහලා කියවලු අද මේ කියෝ මරනවා කියලා. කියලා ගියා කියෝ බොන්න. දැන් දන්නවා මේ ළමයා දැන් බීලා ආවම අද රෑ ආයි යුද්ධයක්. දැන් බීලා එනකොට මේ ළමයා මොකද කරේ? කෑ ගහගෙන එනකොට කුණුහරුප කියාගෙන දොරාසර රිංගුවා. ඉස්සරහට පුතාව දැක්කේ ගැහුව දරුවට. දොරාසර රිංගලා හිටියා. ආපු ගමන් ඉතින් අම්මට ගහලා ගහලා ඒ ළමයා කියනවා මට පේනවා අම්මව බිත්තියේ ඔළුව ඇනලා ඊට පස්සේ අම්මව බිම දාගෙන අම්මගේ බෙල්ල මිරිකනවා කියලා. ඒ අම්මා අතපය පොළේ ගහනවා බෙල්ල හිර වෙනකොට. මේ ළමයා දොරාසෙ ඉඳන් බලාගෙන ඉඳලා දැන් ඒ දරුවගේ කරගන්න දෙයක් නැහැ අම්මා මරයි කියන බයට දොරාසෙ තිබ්බ කර්මය කියන්නේ පොරව. තේරුණා නෙවෙච්ච දේ. අම්මා මරයි කියන බයට ගැහුව පොරවෙන් තාත්තට. ගහපු පාර කැරකිලා වැදුනේ පොරවේ අනිත් පැත්ත. තාත්තා ලී දාගෙන නහයෙන් කටෙන් ඇදගෙන වැටුණා. පොරවක් දාලා ළමයා පැනලා දිවුවා. ඊට පස්සේ මට දරුවා කියපු විදිහට දවස් දෙක තුනකට පස්සේ තාත්තා ඉස්පිරිතාලේ සිහි ඇවිල්ලා තියෙනවා. ඒ තාත්තා කොහොම හරි කියලා තියෙනවා මේ මට දැක්කොත් අඳුරන්න පුළුවන් මගේ පුතා නෙමෙයි කියලා කොහොම හරි ළමයා බේරුවා. ඊට පස්සේ ඉතින් කණින් ලේ ගියා ගෙදර ආවා කීවත් ටික දවසක් හිටියා කොහොම හරි තාත්තා නැහැ ලී යනවා සිහි නැතුව වැටෙනවා කලන්තේ හැදෙනවා ඔහොම ඉඳලා තාත්තා නැති වෙනවා. එතකොට දැන් මේ දරුවට වයස අවුරුදු 20 ගන්න. 23ක් හරි 24. ඉතින් ඇවිල්ලා අඬලා අඬලා කියනවා හාමුදුරනේ ඔබ වහන්සේට මාව බේරන්න බෑ කියලා. බුදුහාඳුරන්ටවත් මාව බේරන්න බෑ කියලා. මං ඉතින් අපායේ තමයි කියලා අඬලා යනවා. බේරන්න පුළුවන් තමයි. කර්මයෙන් පැටලින පටලැවිලි බා ඒ දරුව හරි පව් ඉතින් මට හරි දුකයි. ඒ දරුව කියනවා කැලණි ඔබ දන්නව අනිච්චයිත්‍ය වගේ නෙමෙයි රෑ එළි වෙනකන් ඇරලා තියෙනවා. ඒ ළමයා කියනවා රෑ 11ට 11 මාට විතර රෑට යනවා කියලා කැලණියට. එළි වෙනකන් චෛත්‍ය දිහා බලාගෙන අඬනවා කියලා. හොඳට බනහන. හොඳට ධර්මයේ තේරෙනවා. බනහනකොට ජීවිතය ගැන වෙච්ච දේ ගැන තේරෙනවා පසුතැවෙනවා. නමුත් ආපස්සට හරවන්න පුළුවන්ද? බැහැ. ඊට පස්සේ මම නිකන් ඒ හිත මට තේරෙන්නේ නැති නිසා මොකද මන් දන්නේ නැහැ මේ වෙලාවේ සිතුවිල්ල. මං කියව පුතේ ඉතින් ඔයා මේ වෙලේ අම්මා බේර ගන්නනේ නෑ හාමුදුරනේ මට කේන්තියයි මේ වෙලේ අම් තාත්තා ගැන කේන්තිය මාවක මරන්න හිතුණා. ඉතින් හිතට එන සිතුවිලි. කර්ම විපාක කියන්නේ හරි පුදුමයි.
ඒ නිසා සමහර ඒවා අපියෝ පරිසරයෙන් ගිහිල්ලා පටලලා ඉතන්ට අතහරින මතක තියාගන්න. සමහර පුද්ගලයෝ ඉන්නවා බේරෙන්න බැරි විදියට ආපස්සට හිතනකොට වැඩේ වැරදිලා ඉවරයි. මං ගොඩාක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. හරියට මං භාවනාවට සටහන් කරනවා හිරකාරයේ ලුගහනේ වෙච්ච මිනිස්සු ආරෙන් ලංකාවේ හරියට මම වැඩ සටහන් කරනවා. සමහර චරිත පුදුමයි වීරිය වඩන අය. හැබැයි ඒ අයගේ ජීවිතේ ආපස්සට ගත්තහම පුදුම චරිත. ධර්මීයට යොමු වෙන චරිත. ඒ නිසා මතක තියාගන්න සමහරුන්ට වරදිනවා. හැබැයි ඒ වැරදිලා වැරදිලා ධර්මයේ අහුවෙලා වේගෙන් ධර්මයේ කරා යන අය. ඒ වැරදි හදාගන්න පුළුවන් විදිහට ධර්මයේ කරා යන්න පුළුවන් අය. හැබැයි ආනන්තර යකසලයක් වුණොත් තමයි. ඒකට ධර්මයේ කියන්නේ විපාකාන්තරාය කියලා. මේ ජීවිතේ සෝවාන් වෙන්න පින තිබ්බත් ආනන්තර යකසලයක් වුණොත් වැහෙනවා. අජාසත් රජුරෝ කියන්නේ සෝවාන් වෙන්න පිනක් ඇතුව ඉපදිච්ච කෙනෙක්. වැඩේ වැරදිලා පස්සේ කාලේ බුදුහාඳුරන්ගෙන් බණ අහන්න එනවා. එහෙම බණ අහන්න ඇවිල්ලා ඔය අජාසත් රජුරවන්ටම කරපු දේශන ගොඩක් තියෙනවා. දවසක් බණ අහගෙන ඉඳලා රජුරෝ කියනවා ස්වාමීනි මට රාජකාරි වගේක් තියෙනවා කියලා. ඒ බණ ඉවරලා වැඳලා නැකිట్లా යනවා. එතනින් නැකිట్లా යනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරන ආනන්දයේ අජාසත් රජුරෝ පීතෘ ඝාතන අකුසලේ නොකරා නම් අද මේ බණ ටික අහලා මෙතනින් නැගිටිනේ සෝවාන් වෙලා කියලා. එතකොට බලන්න සෝවාන් වෙන්න අවශ්‍ය සද්ධර්මය ලැබුණා. ඒ ලැබුණේ සාමාන්‍ය කෙනෙක්ගෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේගෙන්මයි ලැබුණේ. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණේ බාහිරින් ලැබුණා. හැබැයි ඒ වෙනකොට ආනන්තරී අකුසලෙම ඇහිලා හිටියේ. අද අපයි. ඒ නිසා ධර්මය අවබෝධ කරන්න පින තිබ්බය අවස්ථාව අහිමි කරගෙන අපාය වැටලා තියෙන ඕනතර. දවසක් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිදුවීමක් තියෙනවා. නගරේ වඩිනකොට වයසක දෙන්නෙක් පාරේ යනවා තැටි දෙකක් කරන් හිඳමනේ ඔබහල ඇති ඔය කතාව. බුදුරජාණන් වහන්සේ මේ නතර වෙලා ඒ දෙන්න දිහා බලනකොට අනුකම්පා සහගත සිනහාවක් පහළ වුණා. hina wenawa kiyawata mataka tiyagena api hina wen kramayai buduru sinaha pahala karanakota dharmaya kiyanne hasitu uppadaya kiyala eka kiles sahita hinawak neme hasitu uppadaya budu kenek sinaha pahala karanakota me satara dalada agi sudu budurasak vehidena e sudu paata buddha rasmiya sirasa wata pradakshina wela buduras walalla kahasata pennagena ආනන්ද හාමුදුරුව පිටිපස්සෙන් වැඩි දැක්කා සුදු බුදුරැසක් දත්තකින් විහිදලා සතර දළදාගෙන් විහිදෙන බුදුරැස සිරස වටා ප්‍රදක්ෂිනාවෙන්. ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනි විශේෂ කාරණයක් නිසාද මේ සිනහ පහල කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පෙන්නවා ආනන්දේ අන්න අර අය දැක්කද කියලා. ආනන්ද හාමුදුරුව බලාගෙන හිටියා. බලාගින්දලගේ ස්වාමීනි මේ නගරේ මීට බොහෝ කාලයකට පෙර මේ නගරේ හිටිය ධනවත්ම සිටුවරයයි සිටු දියණියයි නේද කියන්නේ. බුදුරජාන් වහන්සේ අදාළ ආනන්ද මේ දෙන්නා තරුණ කාලේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගත්තා නම් අනාගාමි වෙන්න පින තිබ්බා කියනවා. තරුණ කාලේ උත්සාහ කරේ නැහැ කියනවා. මැදි වයසේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගත්තා නම් සකදාගාමි වෙන්න පින තිබ්බා. ඒ උත්සාහ කරෙත් නෑ. වයසට ගිහිල්ලා සිහිනුවණ තියෙන කාලේ ධර්ම අවබෝධයට වීරිය ගත්තා නම් සෝවාන් වෙන්න පිනක් ඉතුරු වෙලා තිබ්බා කියලා. ඒ උත්සාහ කරෙත් නෑ. මතක තියාගන්න මේ පින හැමදාම තියෙන්නේ අපිට. පින කියන්නේ විපාක දීලා අවසන් වෙන. පිනේ විපාක අවසන් වෙනකොට අද රජකෙදර හිටියත් එක රැයින් මහපාරට වැටෙන්න පුළුවන්. කොසල් රජුරු දඹදිව ප්‍රබලම පාලකයා. මැරුණේ කොහෙද? අම්බලමේ. කාත් කවුරුවත් නැතුව අම්බලමක මැරිලා ගියා. පින ගෙවෙනකොට එක රැයින් සියල් නැති වෙන්නේ. සමහර අය බලන්න ඔබම දන්න චරිත ගැන හිතන්නේ නිකන් බොහොම වැජබිලා බල සම්පන්නව නිකන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටපොයි. සමහරු
මේ හොඳට කතා කරලා ටික දවසකින් මායි බලනකොට එක්ක එක තැන් වෙලා එක්ක රෝද පුටුවේ සමහර අය සම්පූර්ණ එක්ක පැත්තක් පන්න නැති වෙලා සම්පූර්ණ කඩාගෙන වැටලා එක්ක ව්‍යාපාර ඔක්කොම කඩාගෙන වැටලා එක්ක බංකොලොත් වෙලා හිතා ගන්න බෑ මිනිස්සු පින ගෙවිලා අවසන් වෙනකොට කෙනෙක් කඩාගෙන වැටෙනා ජීවිතේ සම්පූර්ණ අනිත් පැත්ත ගහන්න පුළුවන් මේ ඔක්කොම සෙල්ලම් මේ ඔක්කොම හැමදේම පිනත් එක්ක රැකිලා තියෙනවා ඒ නිසා මතක තියාගන්න කර්මය ගැන හිතන්න පුළුවන් තරම් පින් කරා කරන පින හිත හිතා හිත හිතා හිතේ වඩන අන්න ඒක තමයි වැදගත් කරන පින පුංචි පිනක් වුණත් පින වඩන්න පුළුවන් ඒක කොහොමද චේතනාවයි කර්මය මතක මතක ඇති අපි යමක් හිතන්නේ චේතනා පහල කරලා කරපු පින ගැන හිතන්න හිතන්න චේතනා පහල වෙනවද නැද්ද චේතනා පහල වෙනවා ඒකනේ ඒක හිත හිත භාවනා කරන්න කියලා භාවනාවක් කියනවා අපිට මොකක්ද මේ භාවනාව ත්‍යාගානුස්සති භාවනාව ඉස්සර මිනිස්සු පින් පොත් තියාගත්තා ඒවා ලියනවා නැවත නැවත කියවනු නැවත නැවත සිහි කරනවා මම මෙහෙම පින් කරා මෙහෙම පින් කරා මෙහෙම පින් කරා පින ගැන හිතන්න හිතන්න පින බලවත් වෙලා බලවත් වෙලා ඒ පින බලවත් පුංචි පිනක් ගොඩක් බලවත් කරන්න පුළුවන් ඒ පොඩි පින මරණ මංචකේ බලවත් වුණොත් කොහෙද සුගතිය අර විමානවත් විතිය නේවත් අපිට නිකන් ඇහෙන කොටත් හිතෙනවා ඕවා පින්කන්ද කියලා උක්දන් දක්කෝ යකරලා දිව්‍ය ලෝකේ බත් හැන්දයි කියන පූජා කරේ සමහර කෙනා අනේ මං ගෙදරක වැඩ කාරියා පිළුණු වෙච්ච පිට්ටු කෑල්ලක් විසි කරන්න කියලා එළියට ගිහින් ආර්යයන් වහන්සේ නමක් පින්ඳ පාතේ ගියා මං ගිහිල්ලා පෙන්නුවා ස්වාමීනි විසි කරන්න යනකොට උන්වහන්සේ කියන නැගණිය ඕක මගේ පාත්‍රයට බෙදන්න ඒත් හිතට මොකද්ද වගේ මේක පිළුණු වෙලා ගිහින් කියනවා ස්වාමීනි මේ පිළුණු වෙලා විසි කරාම කමක් නැහැ නැගණිය හිත පහදවාගෙන පූජා කරන්න පිට්ටු කෑල්ල පූජා කළා මං දන ගහලා වැන්දා ඔච්චරයි කියන කරපු පින් මට මැරෙනකොට ඕක මතක් වුණයි ඒ පිනෙන් තමයි කියන මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ එතකොට නික අපිට හිතෙනවා අපි මොනවද කරලා තියෙන පින්කම් ඕවත් පින්ද අපේ ආච්චිලා සීයලා අපේ අම්මලා තාත්තලා කරපු පින්කම් මොනවද හැබැයි සුගතිය ගිහිල්ලා නැහැ මොකටත් අපේ ආච්චිලා සීයලා ගත්තා අවංකව ගන්නකොටින් අපේ බලපරාවල් වල එක එක හිතාගෙන හිතාගෙන යන්නකොනේ කීයේ කී දෙනේ සුගතියේද ගොඩක් දිනක ගැන විශ්වාසයක් නැහැ. එතකොට අපිට පේනවා පින පුංචි වෙන්න පුළුවන්. සමහරු බත් හැඳ පූජා කරලා, පැන් ටිකක් පූජා කරලා, පිපාසයෙන් හිටපු කෙනෙකුට පොඩි පිනක් කරලා තියෙනවා. හැබැයි ඒ අය දිව්‍ය ලෝකෙ ඉපදිලා ওই විමානවත් වෙ තියෙන එක මුගලන් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට දිව්‍ය ස්වරූපයෙන් හම්බෙලා කතාව කියනවා මම මේ වගේ පිනක් කරලා දිව්‍ය ලෝකෙ ආවේ. හැබැයි ඒ අය කියනවා සාමීනි මං කරගත්තේ පුංචි පිනක්. හැබැයි මං මේ පින හැම වෙලෙම සිහි කර කර සිහි කර කර බලවත් කරන්න වැදගත්. පින සිහි කළ සිහි කළ බලවත් කරා. මට මැරෙනකොට මේ පින මතක් වුණා කියලා. අපි කරන පින මැරෙනකොට මතක් කරගන්න දක්ෂ වෙන්න. පිනේ හිත පිහිටවා ගන්න දක්ෂ වෙන්න. අන්න ඒකයි වැදගත්. කවුරු හරි ඔබේ ආච්චි සීයා අම්මා තාත්තා කවුරු හරි වෙන්න පුළුවන්. අපි කවුරුත් මැරෙනවනේ. ඔබට ලොකු දෙයක් කරන්න බැරි වෙයි. අඩු ගානේ කනට කරලා කරපු පින අම්මට මතකයි මම මෙහෙම පිනක් කරා තාත්තට මතකද මෙහෙම පිනක් කරා අඩු ගානේ ශ්‍රී මහ බෝධියට රුවන්වැලි සෑයට පිරිකරක් පූජා කරා අම්මා මෙහෙම ගිහිල්ලා අපි පින්කමක් කරා එහෙම පිනක් සිහි කරලා දෙන්න ඒ පිනේ මරණ මංචකේ හිත පිහිටියෝ සමහරු ඉන්නවා ඔබට වඩා ගොඩාක් මරණාසන්නයි ළඟ මම ඉඳලා තියෙනවා ඔබ මගේ ওই ගිලන් ආරාමේ ගැන අහලා තියෙනවනේ සීලසුවන් ගැන දැන් 29ක් අපවත් වුණා මගේ ළඟ ස්වාමීන් වහන්සේලා. එතකොට උන්වහන්සේලා ගොඩක් අය ඉතින් ගිහි අය වුණත් මරණාසන්න වෙනකොට සමහර අය ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ අම්මට අමාරුයි කො සමහර අය අපි ළඟට උස්සන් වෙනවා. අපි පිළිච්ච කියනකොට පණ ගියයි. හිත හදලා ධර්මී කියද්දී සමහර අය බණ කියන කරුණ කනට කරලා බුදුගුණ ටික කියනකොට සාදු සාදු කියලා වැඳගෙන එහෙම පණ ගියයි. ඒ නිසා
මරණ මංචකේ හිත පහදවනවා කියන්නේ ඒක මහා පුදුම දෙයක්. ඒ වෙලාවේ හිත පිහිටනවා. හැබැයි ඉතින් කාලයක් ඒකට පිනක් තියෙනවා. කාලයක් බණ අහලා ධර්මයේ සිහි කරලා පින් කරපු කෙනාට ඒ කරපු පින කනට කරලා කියනකොට සමහරු සම්පූර්ණ අර තියෙන බය මරණ බය ස්වරූපේ සැනින් නැති වෙලා hina වෙලා සාදු සාදු කියලා එහෙම සාදු කියවෙන අය. ඒ නිසා ජීවිතේ කරපු පින මරණ මංචකේ පුංචි පිනක් වුණත් බලවත් කරගන්න නිතර නිතර පින සිහි කළ බලවත් කරා. කුසල සුප සම්පදා කියන්නේ ඒකයි. ඒක හිතේ වඩන භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන් වඩන. ඒකයි ත්‍යාගානුස්සති භාවනාව. ඊළඟට හිතෙන් අයින් කරන්න ඕනේදී දැන් අපි කවුරු උපදිනකොටම සෝවාන් වෙච්චා ඉන්නව නිකන් ඈ එහෙම පහළ වෙච්චා ඉන්නව නෑ නේ එහෙම නෑ ඒ නිසා ජීවිතේ වැරදිච්ච තැන් නොයේ කඩුපාඩු ආපස්සට බැලුවොත් ඕන තරම් දේවල් ඇති පසුතැවෙයි නැද්ද ජීවිතවල තියෙනවා හැබැයි මතක තියාගන්න ඒවයි හේම බුදුහාඳුරු පෙන්වන සමහර ඒවා තියෙනවා අපි ඒවා සිහි කරනකොට නිකන් අර අසූචි ටිකක් අවසන් අවසන් මොකද වෙන්නේ ගඳ ගන්න ධර්මයේ තියෙනවා විනේ තියෙන ප්‍රශ්න විසඳ කර සමහර ප්‍රශ්න තියෙනවා විසඳන්න බෑ ඒවා කතා කරන්න ඇවිස්සෙනවා අසූචි ටිකක් කුණු රුඩු වලින් වැලි වලින් ඔය බලල්ලු එහෙම දැකලා තින්නේ මෙහෙනම් දන්නේ ලංකාවේ නේ බලල්ලු එහෙම වහන හැටි ඒ වගේ අසූචි ටිකක් වහලා දානවා වගේ සම්පූර්ණ ඒක එහෙම වහන්න කියලා අමතක කරා ඉවරයි දැන් අඟුලිමාල හාන්දර පොඩි සෙල්ලමක්දනේ ආයි අපිට හිතන්නවත් පුළුවන් දෙයක් අතහැරීම අලුතෙන් ඉපදුනා කියලා හිතුවා අලුතෙන් ඉපදුනා පරණ ජීවිතය මතක් වෙනවද නේ අරියායි ජාතිය ආජාතෝ ආරි ජාතිය මං ඉපදුනා පරණ ජීවිතේ ඔක්කොම හිතෙන් අතහැරිය ඒක ලේසි සෙල්ලමක් නෙමෙයි දැන් බලන්න සමහර අය මේ කොච්චර පිංකම් කරත් පොඩි දෙයක් අල්ලගෙන දුක් වෙවි නැද්ද ලොකෝ පිංකම් කරනවා ඒ වුණාට ඉස්සර මගේ අතින් මෙහෙම වැරදි වැඩුණා ඉස්සර මම මෙහෙම පව්කම් කළා අයියෝ මට මෙහෙම දෙයක් වුණා එහෙම දෙයක් අල්ලගෙන ඒකම පසුතැවි තැවි ඉන්නවා එතකොට මොකද වෙන්නේ අකුසලයක් වඩනවායි අකුසල් හිතන්න අකුසලී හිත තුල වැඩෙනවා මරණ මංචකේ ඒක මතක් වුණා සෝවාන් වෙලා නම් අන්න බේරිලා මරණ මංචකේ අකුසලයක් බලවත් වුණොත් කුසලයටපත් වෙන ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වුණොත් සැනි මොකද අපේ විඥාණය අපි මේ සසර ඉපදීපදී යන්නේ කුසල මූලයන්ගෙන් හටගත් විඥානයක් එක්ක නෙමෙයි අපේ විඥාණය පිහිටලා තියෙන්නේ ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල මූලයන් තුන අකුසල මූලයන්ගෙන් පිහිටපු හිත ඇදෙන්නේම කොහෙටද කුසලෙද අකුසලෙට හිත ඇදෙන්නේ පැත්තට ඒ නිසා මරණ මංචකේ කුසලික හිත පිහිටව ගන්න අමාරුයි අකුසලෙටයි හිත ඇදෙන්නේ සමහර චරිත හිතා ගන්න බෑනේ හොඳට පින් කරපුවයි හරියට බණ භාවනා කරපුවයි හොඳට පින් දහම් කරපුවයි මරණ මංචකේ බුදුහාමුදුරටත් එක්ක බයි බණ කියන්න එනකොට එන කෙනාටත් බයි දවසක් මම ලෙඩෙක් බලන්න ගියා ඒ අම්මා ඉතින් මොකක් හරි යකෙක් වහිලා වෙන්නේ ඉතින් ඉස්සර හොඳට පින්කම් කරපු අම්මා කෙනෙක් ඒ පුතාලා ඉතින් ඒ අම්මා ස්පීතාලේ හිටි මම බලන්න ගියා ඈතදී මම එනකොට යටි කිරියෙන් කෑ ගැහුවා අන්න අරූට යන්න කියාපිය කියලා කෑ ගැහුවා ඈත මම තවසි ළඟට ගිහිල්ලා අහගන්න ඕනේ නෑනේ එහෙමම නතර වුණා ඌ තිබ්බා ඌ දෙකක් විතර තිබ්බා දෙවනක් මම දැනගත්තා මම මිනිස්සේ කරියකෙක් හරි වෙහිලා ඉන්නේ ඊට පස්සේ දරුවා නේ දුවගෙන ඇවිල්ලා මම හාමුදුනේ සමාවේ මං කිව නෑ ඉතින් ඔයාලා මොනව කරන්නද ඊට පස්සේ ඉතින් මං ගිය නිසා බෑග් එකේ පිළිත් තුන ටිකක් තිබ්බා ඉතින් මං ඒක අරගෙන ඉතින් විසෝ ගාතාව කියලා ඉතින් ඒක ගැට දෙකක් විතර ගහලා මං දුන්නා ඉතින් අතේ බඳින්නත් බැරි නිසා දුන්නා පුතේ ඔයා මේ ගිහලා අම්මයි බඳින්න කියලා බලන්න අපිට තේරෙන්නේ සමහර ඒවා මේ පිරිත් නූලක තියෙන බලය අපිට තේරෙන්නේ නැහැ අපි ඔවා විද්‍යාවත් එක්ක හිතනවා අර පිරිත් නූල අරගෙන එනකොට යටි කිරියෙන් කෝ තිබ්බා ඕක ගේන්න එපා ඕක විසිකරපාව ගේන්න එපා මගේ ඇඟ දනෝ කියලා සමහර ජීවිත මරණාසන්න වෙනකොට නොඑක් බලවේග වලට ගොදුරු වෙන්නේ
හැබැයි එහෙම වෙන්නේ ධර්මයක් නැතුව ජීවත් වෙනකොට මතක තියාගන්න. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. ඔබ මේ ඕස්ට්‍රේලියාවේ නෙමෙයි ලෝකෙ කොහේ හිටියා ග්‍රහලෝකයක ජීවත් වුණා. කර්මයෙන් බේරෙන්න පුළුවන්ද? බුදුහාඳුරෝ පෙන්නවා න අන්තලික්කේන සමුත්ත මජ්ජේ. අන්තරික්ෂේ කියන්නේ අහසෙ. අහසට ගිහිල්ලා උඩට ගිහිල්ලා කර්ම විපාකෙන් බේරෙන්න තැන් හොයනවා. සමුද්ද මජ්ජේ මුහුදේ ගිහිල්ලා කොහේ හරි හිතනවා මේකෙන් බේරෙන්න පුළුවන් කියලා කර්ම විපාකෙන් බේරෙන්න මුහුදේ කොහේ හරි වෙන තැනක් දූපතක් හරි කොහේ හරි තැනක් හොය හොයා යනවා. නපබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් අසලින් යනවා කන්දක් අසලින් ගන්න තැන් හොයන. හැබැයි වෙලා වෙනකොට චේතනාවක් පහල් කළ යම් කර්මයක් කරාද කොහේ හිටියත් ඒක විපාකේ තමයි කැලකිලා යනවා. ඔය වගේ සුප්‍රබුද්ධ රාජ්‍යරුව බේරෙන්න තැන් හෙව්වා. බුදුරජාණන් වහන්සේට මග අහුරලා නිඳා පහස කරලා බුදු කෙනෙක් සංඝයායක එනකොට පාර වැලැක්කෝ. බුදුහාමුදුර ආපහු ඇරුණ බුදු කෙනෙක් ආපහු හරුණා කියන විශාල අකුසලයක්. හැබැයි රජුරවන්ට බය හිතුණා. රජුරවන්ගේ ඔත්තුකාරයන්ට කිව්වා බුදුරජාණන් වහන්සේ මොනවද මං ගැන කියන්නේ මේ වැඩේ ගැන කියලා විස්තර හොයාගෙන වරෙල්ලා කිව්වා. ඔත්තුකාරයෝ ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ටික දුරක් ගිහිල්ලා විවේකයෙන් ගහක් යට ආනන්ද හාමුදුරුවෝ නිසීදනේලෝ වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුප්‍රබුද්ධ රාජ්‍යරෝ විශාල අකුසලයක් නේද කරගත්තේ? බුදු කෙනෙකුට පාර අහුරන එක විශාල අකුසලයක් නේද? බුදුරජාණන් වහන්සේ වදලා ආනන්ද දින 7ක් තුල විපාක දෙන කර්මයක් කියනවා. දවස් 7ක් ඇතුළත විපාක දෙනවා. හරියටම තව දවස් 7ක් අවසන් වෙන තැන සුප්‍රබුද්ධ රජුරෝ ඒ මාලිගාවේ පිය ගැට පෙර ළඟදී පොළොව පලාගෙන අපායට යනවා කියනවා. දවස් 7කට කලින් කියනවා. මේක ගියා ආරංචි. රජුරවන්ටත් කනට ගියා. ගිය ගමන් රජුරුත් බය වුණා. බය වෙලා හැබැයි රජුරෝ ඒ වෙලාවේ බය වුණාට ඉතින් ලැජ්ජාවක් තියෙනවනේ. කට්ටිය එකතු කරලා කිව්වා ඔන්න මං ගැන බුදුරජාණන් වහන්සේ මෙහෙම කියාගෙන යනවා. දින 7ක් ඇතුළත මං අපාය යනවා. ඕම් බලාපල්ලා කිය මං ඔක බොරුවක් කරනවා කියලා රජ්ජුරුව මොකද කරේ? හිතේ බයක් තියෙන නිසා මාලිකාවේ උඩුමහල් තලයට තට්ටු 7ක් තියෙන උඩම කෑල්ලට නැග්ගා. නැග්ගේ සති දෙකකට විතර කන්න බොන්න පුළුවන් බඩු කෑම බීම වතුර ටික ඔක්කොම ඇදගෙන නැග්ගා. බය නැත්තම් පල්ලේ හැින්න තිබ්බත් උඩටම නැග්ගා. ඒ හැම දොරටුවක් ළඟම ආරක්ෂකයෝ දෙවුවා. කිසිම හේතුවක් නිසා මං පල්ලෙහාට එන්නේ දවස් 7ක් ඉවර වෙලා ওই බුදුහාඳුරු කියපු දේ බොරුවක් කරලා තමයි පහලට එන්නේ කියලා උඩට නැගලා හිටියා. ඉතින් දවස් කීපයක් කකා බිබී උඩට එලා හිටියා. දවස 2 3 4 ගෙවුණා. 7 වෙනි දවස එදා හරියට රජ්ජුරුවන්ගේ ඇතා කුලප්පු වුණා. අස්සෝ ටිකක් කුලප්පු වුණා. ඇතා කුලප්පු වෙලා මාලිගා වටේ දු ඇතුවන්ට පාලනය කරගන්නත් බැහැ. රජ්ජුරුව උඩ ඉඳන් කෑ ගහනවා. ඇතා තාප්ප වලට අනිනවා, කණු වලට අනිනවා. ඇතා කුලප්පු වෙලා ඇත් ගාල හිටපු අනික් ඇත්තු ටිකත් කුලප්පු වෙලා. රජ්ජුරුව කියන එක පහලට ඇහෙන්නෙත් නෑ, ඇත් ගොවට තේරෙන්නෙත් නෑ. රජ්ජුරුවන්ට ටිකක් කී කරේ. රජ්ජුරුව මොකද කරේ? උන් හිටි තැන් අමතක වුණා. කාරණේත් අමතක වුණා. ඇයි උඩට නැගි කියලා පල්ලෙහාට එනකොට පඩි පෙළේ හිටපු රාජභටයන් තල්ලු කරගෙන පල්ලෙහාට ඇවිල්ලා පොළොවට අඩිය තියෙනකොටම විශාල ගිනි ජාලාවක් උඩට මතු වුණා. පොළොව පලාගෙන අපායටම ගියා. එතකොට බේරෙන්න තැන් හිතාගෙන උඩටම නැග්ගා. විපාකෙන් බේරෙන්න පුළුවන් වුණා බැරි වුණා. ඒ නිසා මතක තියාගන්න කර්ම විපාක අපේ පස්සෙන් එනවා. ඒක හැම වෙලාවෙම හිතලා පුළුවන් තරම් පින් කරන්න. ඊළඟට දැන් අපි ගමු නිකන් ප්‍රායෝගික චුට්ටක්. දැන් ඔබ ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. එතකොට ලංකාවේ ඉන්නවට වඩා හොඳද නැද්ද මේ? එක පැත්තකින් හොඳක් තියෙනවා, අනිත් පැත්තෙන් ඉතින් පොඩි දුකකුත් තියෙනවානේ. ලංකාවේ ඉතින් අපිට තියෙන වටිනාම දේ ජයශ්‍රී මහ බෝධිය, උවන්වැලි සෑය, ධාතු මහන්සියලා චෛත්‍ය ටික, ඒ ටික තමයි අපිට හිත පිහිටවගෙන ඒ භූමියේ තියෙන වටිනාම වස්තු ටික.
හැබැයි ඔබට මේ රටේ නිදහසේ බණක් භාවනාවක් කරගෙන පිනක් දහමක් කරගෙන කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නැද්ද? තියෙනවා. ඒ නිසා ඔබට හොඳට බණ අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ පන්සල් දෙකක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා ඉන්න පින්කම් කෙරෙනවා. ඉතින් හොඳට බණක් භාවනාවක් කරගෙන පින්කම් කරගෙන ගුණධර්ම පුරාගෙන ධර්මයේ දියුණු කරන කෙනෙකුට ධර්මයේ දියුණු කරගන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඉන්න තැන කොතන වුණත් ධර්මයේ දියුණු කරගන්න කෙනා එතන පරිසරයක් හදාගන්න. ඒ නිසා පුරුදු වෙන්න. ජීවිතේ සැලසුමක් හදා ඉලක්කයක් තියාගන්න. මං කොහොම හරි දවසකට එක බණක් දෙකක් අහනවා. අද ඕනතරම් බණ තියෙන අන්තර්ජාලෙ කොච්චර බණ තියෙනවද? බණ අහන්න පුළුවන්. ඕනතරම් බණ අහන්න පුළුවන්. බණ පොත් කියව ආසා ධර්මයට ආස කරන්න. ප්‍රධානම දේ ධම්ම කාමෝ භවක්ඛෝති. ධර්මයට කැමැත්ත ආසාව ඇති වුණොත් වේගෙන් ධර්මයේ පිහිටන. ඊළඟට මතක තියාගන්න මේ බණ අහනකොට ඒ ආසාවත් එක්කයි පිහිටන්නේ. මේක මේ මොකක් හරි දෙයක් තියෙනවා. මේ බුදුහාඳුරන්ගේ බුද්ධ ශක්තියනේ. ආසාව තියෙන ධර්ම ගෞරවය තියෙන. ඒකනේ අපි බණ පොත් කියවනකොට ඉස්සර අපිට පුරුදු කරේ කොහොමද? නිකන් නව කතා පොත් කියනවා වගේද බණ පොත් කියවේ? පොත අරගෙන පොතට වැඳලා පොත පෙරලා. ඒ පොත කියවලා ඉවරලා පොතට වැඳලා පොත අරගෙන තියන්නේ. අපි බණ පොතක් තියෙන පැත්තට පොත් රාක පැත්තට කකුල් දෙක දාලා නිදාගන්නේ. එතකොට ඒ වගේ බොහොම ධර්මයට ධර්ම ගෞරවයක් තියෙනවා. එතකොට ධර්මයේ පිහිට බණක් අහනකොට සමහර දරුවෝ ඉන්න තරුණ දරුවෝ අපි ළඟට ඇවිල්ලා කියනවා රේඩියකට බණ අහන වෙලාවට වැඳගෙන බණ අහන්නේ රේඩියක උඩින් තියලා බිම වාඩි වෙලා රේඩියකට වැඳගෙන බණ අහනයි. සමහර ගම්වල මම ඉතින් ලංකාව පුරාම බණට යන කෙනෙක් ඈත ගම්මානවල අපි බණට යනකොට දවසක් මට එක ගමකදී මේ බොහොම නොදියුණු පළාත ලංකාවේ තියෙන හරියට ඔය ඒ ගමක වයස්ක 100 කෙනෙක් ඇවිල්ලා කියනවා හාමුදුරනේ ඉතින් ඒ ගමේ මම හිතන්නේ ලයිට් උත් නැද්ද මම ඉතින් ඔය බැටරි කෑලි ගිනලා රේඩියෝ එකෙන් විතරයි බණ අහන්නේ ටීවීත් නැහැ මිනිස්සු ඉතින් මේ මිනිස්සු කියනවා බණ යනකොට ඉතින් ගමේ කීප දෙනෙක් එකතු වෙලා රේඩියෝ එක තියලා ඉතින් කට්ටිය බිම පැතුරු වෙලාගෙන ඉස්සෙල්ලා රේඩියෝ එකට වැඳගෙන බණ අහලා බණ ඉවර වුණාට පස්සේ පිරිකර පූජා කරනවා රේඩියෝ එකට පූජා කරා මොනවත් සබන් කෑල්ලක් මොනවා හරි තියෙන දෙයක් ඒ ඔක්කොම අතගස්සලා රේඩියෝ එකට පූජා කරා ඒ පිරිකර ටික එකතු කරලා මාස දෙකක් විතර ගියාට පස්සේ ගමේ පන්සලකට ගිහිල්ලා පූජා කරනවා කියයි සංඝයාට පූජා කරපු දේ ඒ ටික එකතු කරගෙන ගිහිල්ලා පන්සලකට පූජා කරනවා එතකොට බලන්නේ මිනිස්සු ඒ ධර්ම ගෞරවයෙන් සද්ධායෙන් බණ අහනවා. එතකොට ධර්මයේ පිහිටන. එහෙම බණ අහන. බණ පොත්පත් ආසාවෙන් කියවන. ඊළඟට ඔබ සමහර ලාට ඉතින් ඔබේ රස්සාවල් අපි දන්නේ නැහැ නේ යන වෙලාවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි බුදුන් වඳින්න වෙලාවක් තියාගන්න. උදේ හරි හවස හරි නිදා ගන්න කලින් හරි බුදුන් වඳින්න. ඉස්සර ওই ලංකාවේ බුදුන් නැහැ. දැන් බුදුන් වඳින්න කියවන. දැන් බලන්න ඔබ මෙහි ධර්මයේ දියුණු කරන විදිහවත් දැන් මේ බණ අහන අයනේ මෙහෙම බණ අහන්න හරියන්නේ ඔබම හිතන්නකෝ ඔබේ ගෙවල් වල ලංකාවේ ඔබේ අනිත් නෑදෑයෝ ජීවත් වෙන ක්‍රමේ ඕනියම් මොකද්ද ටීවී එක හවස ඉඳගත්තාම රෑ 12 එක වෙනකන් කෑම කාලා අත හොදන්නේ නැගිටින්න කම්මැලි ඇඟිලි ලෙව කනවා අර ටේනාට්ටි ටික බලලා බලලා දේශපාලන සාකච්ඡාත් බලලා බැනලා බැනලා කේතියෙම නිදාගන්න. සමහරවිට පුටුවේම නිින්ද යන අන්තිමට ශ්‍රී ලංකා මාතා කියලා සෝ ගන්නකොට අම්මේ ඉවරයි කියවහම ඇහිතු. පුදුම ජීවිත. බණක් අහන්න හිත නැමෙන්න සසර පිනක් තියෙනවා. කොච්චර පැය 24ම බණ කියන ලංකාවේ බණහන පිරිසක් ඉන්න ටික දෙනයි. ඒ නිසා මතක තියාගන්න ධර්මයට ආස කරන් ධර්මය අහන්න පුරුදු වෙන්න. ධර්මයට කැමැත්ත ඇති කරගන්න. එහෙම ධර්මයට ආස වෙනකොට ධර්මයේ පිහිටන. මම එක සිදුවීමක් ඔබට කියන්නම්. මේ
මම ඉතින් මෙහෙට ඉස්සල්ලාම ආවට මම මෙල්බන් විතරේ වෙනවා දේශන වලට ගිය අවුරුද්දේ හරියට කලින් අවුරුද්දේ හරිය මම මෙල්බන් ඇවිල්ලා බණ කරනකොට දවසක් ඒත් මං කොහේ හරි යන්න එක්ක උපත් හරි කොහේ හරි මේ එක්ක දා බණ මේ ඇඩ්ලේඩ් කොහෙද යන්න එයාපෝට් එකට ගිහිල්ලා ඉන්නකොට ලංකාවේ මගේ නම්බරේ මට රෝමින් කරලා ගේනවා මට මම ඔබ බණටත් කියලා ඉතින් කෝල් එකක් ආවා පිටර මේ පිටරටකින් ඊට පස්සේ මං ගන්නද නැද්ද කියලා කල්පනා කරලා මං ගත්තා ඒ වෙලාවේ ඒ ගත්තට පස්සේ තරුණ දරුවෙක් ඒ ළමයා කිව්වා හාමුදුරනේ විනාඩි 5ක් කතා කර මං කිය පුතේ මට රටක ඉන්නේ මේ ලංකාවේ නම්බරේ වුණාට ඔයා කෙටියෙන් කියන්න කියලා ඊට පස්සේ කිව්වා එහෙනම් හාමුදුරනේ මං පස්සේ මගේ කතාව කියන්නම් ඔබ වහන්සේගේ ගිණුම් අංකයක් මට දෙන්න කියලා මං කිව්වේ මොකටද කියලා නෑ ඔබ වහන්සේගේ බණ අහනවා මං මගේ විශීල සුවන්නට උදව් කරා ඊට පස්සේ මං ඉතින් ඒක දුන්නා ඒක වෙන කතාව ඊට පස්සේ මම කතාව කියන්න ඕන නිසා ඔබට කියන්න ඒ දරුවා මට කිව්වා හාමුදුරනේ මං මාසේ ගානේ ඔබ වහන්සේට රුපියල් 5000 ගානේ එවනවා කියලා මගේ ගිලන් ආරාමයට ඊට පස්සේ ඒ දරුවා කිව්වා හාමුදුරනේ මේ මං ගමේ පන්සලටත් දැන් මාස දෙකක් රුපියල් 5000 ගානේ යවනවා කියලා වැඩිහිටි නිවාසයක රුපියල් 5000ක් යවනවා ළමයි දෙන්නෙකුට උගන්වනවා කියලා ගෙවල් ළඟ. අම්මා තාත්තා නැති වෙච්ච දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්නට උගන්වන්න සල්ලි આવනවා කියලා. දැන් ওই ටික කියලා ඒ ළමයා මට කියන හාමුදුරනේ මම මෙහෙ ඇවිල්ලා සෞදි හරි කොහේ හරි රට සෞදිද කොහෙද මං ඇවිල්ලා තාම මාස දෙක තුනයි මං හරි දුක් විඳිනවා පාරක වැඩ කරන්නේ අපිට හරියට ඉන්න ගියක් දොරක් නැහැ. නංගි අම්මයි ඉන්නේ තාත්තත් නැති වුණේ අපි කුංචි කාලේ. දැන් කතාවක් කියනවා. ඊට පස්සේ මට නිකන් හිතෙන් මං ගණන් හැදුවා මේ කියන අතරතුර මේ ළමයා දැන් මගේ ගිණුම් අංකයක් ඉල්ලගත්තා මට 5000ක් එවන. ගමේ පන්සලට 5000ක් වැඩිහිටි නිවාසයකට එහෙම 5000ක්. තව ළමයි දෙන්නෙකුට උගන්වන්න නිකන් එතනම නිකන් හිතන්න 20000ක් 25000ක් මාසෙකට. දැන් මෙහි වගේ නෙමෙයි මැද පෙරදිග මේ පාරක වැඩ කරන කෙනෙක් මේ ලක්ෂ ගණන් පඩි ගන්නවද? නැහැ. මං ඊට පස්සේ ඇව පුතේ ඔයාගේ වැටුප කීයද මට මතක හැටියට 60000 කරේ ඇත ඔය වගේ ගාණක් කිව්වා මං කිව්වා දරුවෝ ඔයා මේක අහගන්න කිව්වා පින් කරන්න ඕනේ අපි හැබැයි අපි පින් කරන්න ඕනේ අපිට පුළුවන් විදියට නේද හම්බ කරන එකෙන් භාගයක් අයින් කරාම පින්කම් කරන්න තමන් ජීවිත ජීවිතයක් ගත කරන ඕනේ මං කිව්වා දරුවෝ ඒ නිසා ඔයා පින් කරන්න 5000ක් යවන්න නැතුව 500 ගාණ යවන්න ඔයා මං කියන එක අහයිද නැහැ මං කියන නිසා ඔයා 500ක් යව. ඔයා ඉතුරු කරගෙන ඉඳමක් ගන්න ගයක් හදාගෙන ඉස්සෙල්ලා. ඔයාගේ ප්‍රශ්න ටික විසඳගන්න. ඊට පස්සේ ඒ දරුවා මට කිව්වා හාමුදුරනේ මං ඉස්සර රුපියල් 25000ක කුඩු ගැහුවා කියලා. මාසෙකට 20000ක 25000ක කුඩු ගැහුවා කියලා. ඔබ වහන්සේගේ බණ මහල මම මේක නවත්තලා දැන් මාස 4යි කියලා. දැන් මට අර රෝමින් ඉතින් බිල කැපුණා මට හිතුවා මේක අහ ගන්න ආසයි. ඔය ගොඩාක් ඉතින් ওই වගේ දරුවෝ මගේ ළඟට එනවා මේ කුඩු ගහන අය නොයේ චරිත එකක්න් එනවා. මේ දියුරලා යනවා. මේ ආයි ඒ වගේම. මේ බොන්නෑ කියලා දියුරලා යනවා ආයි සතියකින් ඒ ආයි එකක්න් එනවා. ඉතින් මං අහුවා පුතේ ඔයා කොහොමද නැවැත්තුවේ? ඔන්න ජීවිතේ මතක තියාගන්න බණ අහන එකේ වටිනාකම. අඩුපාඩු තියෙනවා අපිට. අඩුපාඩු ඔක්කොම හදාගෙන බනහන්න හිතුවේ කවදාවත් අඩුපාඩු හැදෙන්නේ නැහැ එහෙම මැරිලා යයි ඒ දරුවා කියන හාමුදුරනේ මං කුලී වැඩ කරේ කියලා කොන්ක්‍රීට් අනනවා ඉතින් කුලී වැඩ ඒ අතර නොයි මත් කුඩු ගන්නවා බොනවා හැබැයි මං බනහනවා අන්න ජීවිතේ අකුසල කෙරුණා බනයක් සමහර දවස්වලට බණ අහනකොට ලොකු බයක් ඇති වෙනවා කියලා. දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මේව නවත්තනවා. දවස් 3ක් නවත්තලා ඉන්නවා සතියක් නවත්තලා ඉන්නවා ආයෙ අතනටම වැටෙනවා. ඇයි ඒ වීර්යය නැහැ. ඊළඟට පාප මිත්‍ර සේවනේ. යාළුව ඇදගෙන යනවා කියලා එතනටම වැටෙනවා. ඊට පස්සේ මට කිව්වා හාමුදුරනේ මං අඩුම ගානේ 10-15 හැරයකට වැඩිය දැඩිසේ බුදුන් ඇඳලා දිවුරලා ආයි මේව කරන්නේ නැහැ කියලා නවත්තලා තියෙනවා හැබැයි මට දවස් 2යි 3යි කියලා ඉන්න පුළුවන්. ආයි වැටෙනවා එතනට. එහෙම ඉඳලා දවසක් දේවදූත සූත්‍රයෙන් මගේ කරපු බණක් අහලා. දේවදූත සූත්‍රය අහලා තියෙනුනේ. නිරේ ගැන බුදුහාඳුර කරපු දේශනාව.
ඒක විස්තර කරලා අහනකොට ඇඟහිලි වැටෙනවා සද්ධාවක් තියෙන කෙනෙකුට. ඕක ඔය බණ අහලා ඒ ළමයා කියනවා හාමුදුරනේ මට රැහැල් වෙනකන් නිින්ද කියන්නේ සැරෙන් සැරේ ඇහැරුණා. අපායි පේනවා කියනවා. මට නිකන් මැවිලා පේනවා කියයි බණ අහනවා. බලන්න අර වැරදි වැඩ තිබුණත් පෙරපින තියෙනවද නැද්ද? පෙරපින තියෙන අපායේ බය දැනෙන. ඊට පස්සේ උදේ පාන්දර දැඩිසේ හිතාගත්ත කීවා මං අද ඉඳන් මේවා නවත්තනවාමයි. ඒ වෙලාවේ දැඩිසේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා සතියයි කියලා. ආයි යාළුවෝ නිසා වැටුණා. ඊට පස්සේ හිතුවා කීවා මට ධර්මයේ දියුණු කරගන්න සුගතියක හරි යන්න තියෙන බාධා මොකද්ද දැන්? පාප මිත්‍ර සේවය. ඒ ඉන්න සමාජේ කොළඹ බොහොම ඔය දුප්පත් පැත්තක ඉතින් කිව්වා ඒ සමාජ පරිසරයත් එක්ක අපේ ගෙවල් තියෙන පැත්ත ඒ පරිසර අපිට අමාරුයි කිව්වා. ඊට පස්සේ ඒජන්සි එකකට ගිහිල්ලා කිව්වලු මාව කොහේ හරි රටකට යවන්න කිව්වා. ඉතින් උගත්කමක් නැහැ, හැකියාවක් නැහැ, කුලී වැඩ කරන දරුවෙක් සුදුසුකම් නැහැ යවන්න පුළුවන් එකම රටට. ඉතින් ওই මැදපෙරදිග වගේ කම්කරු වැඩකට. එතනින් තමයි පාස්පෝට් එකක් හදලා කොහොම හරි කරලා ඒ ළමයට මැදපෙරදිග යන්න හම්බුනේ. ගියා ඒ වැටුනේ ගිහිල්ලා සෞදියට. ඒ ළමයා කියනවා හාමුදුරනේ මම පාරක වැඩ කරන්නේ මාස 3යි කියලා ඒ රටට ඇවිල්ලා. හැබැයි උදේ පාන්දර 3ට නැගිටලා ෆෝන් එකෙන් ඊයෆෝන් එක කනේ ගහගෙන බණ දෙකක් අහනවා කියලා ඇඳේ වාඩි වෙලා. පාන්දර 3ට නැගිටින. පාරේ වැඩ කරලා ඇවිල්ලා රැයට බණක් දෙකක් අහලා කිව නිදාගන්න. මාසෙකට බණ 100කට වැඩිය මං අහනවා. මාස 3ට ජීවිතේ පුදුම පරිවර්තනයක්. ඒ දරුවා කියන හාඳුන්නේ මම්ම හිතුවා කීවා ඉස්සර කුලිය වැඩ කරලා දුක් විඳලා හම්බ කරන සල්ලි වලින් 25000ක කුඩු ගැහුවා නම් දැන් මං ඒ ටිකම හම්බ කරලා ඒ 25000ම අයින් කරලා පින් කරනවා කියලා. මං කිව්වා ඉතින් කමක් නැහැ ඔයාගේ අදිෂ්ඨානෙ හොඳයි ඔයා ওই විදිහට ටික කාලයක් ඉන්න පින් කරන්න කියලා. පිනති පින මතු වෙන්නත් එපා නේ අච්චර ජීවිත වෙනස් වෙච්ච කෙනෙකුට බලපන්න හොඳ නැහැ. ඊට පස්සේ ඉතින් මේ දරුවා කියන හාමුදුනේ මේ මාස 3 හරියට පන්සිල් දැක්කා කියලා. එතකොට බලන්න අපිට ඉන්නේ කොහෙද කියන එක නෙමෙයි වැදගත්. උවමනාව, වීරිය. අපිට වීරිය තියෙනවා නම් අපි උදේ නැගිටලා භාවනා කරනවා. අපිට වීරිය තියෙනවා නම් අපි වැඩට යන්න පැයක් කලින් හරිය හැරලා අපි බණක් අහනවා. ඒ නිසා වීරිය ඇති කරගන්න. අපාය බය දකින්න හිතන්න මෙහෙම ඉඳලා මැරුණොත් මං කොහේ යයි හිතෙන්නේ නැද්ද නිකන්? ඕක තමයි අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ලංකාවේ කවුරු එයිද කියලාද ප්‍රශ්නේ? ඈ අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ දැන් මං මැරුණොත් කොහේ යයිද? ඒක ප්‍රශ්නයක් කරගන්න. ඒක පළවෙනියට ගන්න. සතර අපාය මහ ගෙදර කරගෙන අපි ඉන්නේ. මේ හුස්ම ටික යනකොට අපායකට වැටුනොත් කවුරුත් බේරගන්න ඉන්නවද? මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා බුද්ධ ශාසනයක් හම්බෙලා ධර්මිය හම්බෙලා මෙච්චර බණ අහලා ලංකාවේ ඉන්නේ ලෝක ජනගහනේ කෝටි 700 පැනලා දැන්. ලංකාවේ ඉන්නේ කෝටි 2කට ටිකක් වැඩි. එතනිනුත් බෞද්ධ වෙලා මොකක් හරි පිනකට බෞද්ධ වෙලා හරි කොහොම හරි ඉපදිලා අද ධර්මය අහන මට්ටමකට ආවන්නේ කීයෙන් කී දෙනාද බලන්න නමට බෞද්ධ වුණා බණක් අහන්නේ. අද ලෝකේ දැන් ලංකාවේ හිටියත් අද ඔබේ ඥාතින් ගැන හිතන්න වැඩිපුර මානසික මට්ටම ගැන හිතන්න නිකන් කෝල් එකක් දීලා බලන්න කොහොමද කියලා නිකන් බණපදයක් කියලා බලන්න ප්‍රතිචාරය මොකද්ද කියලා නිකන් කෝල් එකක් දීලා අහන්න නිකන් මෙහෙම ඉඳලා අපි කොහේ යයිද කියලා. අනේ යන අපාය කියන්න තේබා. කොහොම කියනයි නැද්ද? ඈ? මෑරිලා මොකෙක් වුණාම කීබා. ඔයි ඉන්නකම් කාලා බිල්ලා ඉන්නවා. ඕවා තමයි ගොඩක් අයගේ අදහස. ඔය අතරින් අර කලුනික හොයනවා වගේ. අවංකව ධර්මය අවබෝධ කරන්න වීරිය ගන්න කෙනෙක් හොයාගන්න අමාරුයි. බණ ඇහුවට පන්සල් ටික රැක ගන්නවා කියන්නේ හරි අමාරුයි. ඔබට මේ රටේ ගොඩක් ශික්ෂාපද නිකම්ම රැකෙන පරිසරයක් තියෙනවා.
ඒක බලන්න ලංකාවට ගියාම වෙනස තේරෙන්නේ. ඒ නිසා පන්සල් පද පහ රකින්න අමාරුවක් නෑ. ඒ පරිසරේ ශික්ෂා පද රකින්න විදිහේ සමාජයක් පරිසරයක් නිකම්ම හැදිලා තියෙනවා. ඔබට ඉතුරු ටික කරගන්න ලේසියි. හොඳට බණ අහන්න පටන් ගන්න. දවසකට එක බණක් දෙකක් අහන්න. කාලයක් යනකොට ජීවිතේ ඔබට නොදැනීම වෙනස් වෙනවා. ඔබට නොදැනීම ධර්මයේ තුලට වෙනස් වෙනවා. එහෙම ජීවිතේ වෙනස් කරගන්න. තමන්ගේ ප්‍රශ්නය සංසාරයෙන් මිදෙන ප්‍රශ්නය ඒක තමයි තමන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ බවට පත් කරගන්න. අනුන්ගේ ප්‍රශ්න ඔළුවට ගන්නව අනුන් ගැන හොයන්නත් එපා. පොඩාද ආරයා මොකද කරන්නේ? මෙයා මොකද? ආරයා කොහොමද කියන්නේ? ඒ නිසා ඔය විදිහට ජීවිතේ හදාගත්තොත් අපිට මේකෙන් බේරෙන ක්‍රමයක් හොයාගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ඔය ටික හොඳට හිතන්න. ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්න. මම මැරිලා කොහේ යයිද කියලා හිතන්න. අපේ පවුල් වල මැරිලා පළච්චය ගන්න නිකන් හිතලා බලන්නකෝනේ. එක එක කෙනා ගැන හිතන්න. ආච්චි, සීයා, බාප්පලා, මාමලා නිකන් මැරිච්ච අය ගැන හිත හිතා යන නිකන් අනේ යානන් සුගතියෙමයි කියලා විශ්වාස හිතාගෙන 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 ගියත් බොහෝ වෙලාවට ගෙවල් වල නෑ යෝ එකතු වුණාම කතා වෙනව නේද මැරිච්ච අය ගැන ලංකාවට ගියාම කතා වෙනව අනේ අපේ අම්මාද හිටියනම් තාත්තා හිටියනම් බාප්පා හිටියනම් ගෙදවල් වල කතා වෙනව කොහොමද ඒ අය කතා වෙන්නේ අනේ පින් ගන්න පුළුවන් තැනක ඉන්නවද දන්නේ කොහේ ඉන්නවද දන්නේ ඕවා තමයි සැකයක් තියෙන්නේ අපිට. ඒ නිසා වීර්යය වඩන්න, ධර්මී දියුණු කරගන්න උත්සාහය කරති. ওই ටික හොඳට හිතන්න, කර්මී ගැන හිතන්න. සාරාංශයක් හැටියට මේ ටික මතක තියාගන්න. ඒ තමයි ඔබට අද ධර්ම දේශනාවේ මුලදී බණ පටන් ගන්නකොට කියලා දුන්නා. කවද බණ ඇහුවත් ඔබ තුල ඇති කරගන්න ඕන කරුණු පහක් මතකද? බණ ඇසීමේ ආසාව. ඊළඟට හොඳට කන් යොමු කරගෙන බණ ඇසී. මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් බණ ඇසී. අදාළ ධර්ම කරුණු මතක තියාගෙන. අනවශ්‍ය දේවල් බණ අහනකොට හිතෙන් බැහැර කිරීම. ඔය කරුණු පහ කවදා කොතන කොයි විදිහට කොහේ ගිහිලා බණක් ඇහුවත් ඔය කරුණු පහ ඇති කරගන්න. එතකොටයි බණ ඇසීම නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. ධර්ම කරුණු ඔළුවට යන්නේ එතකොට. ඊළඟට කර්මය. මොකද්ද කර්මය කියන්නේ? චේතනාව. චේතනාහම් භික්ඛවේ කම්මං වදාරං. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. අපිට කර්ම රැස් කරන්නේ සිත, කය, වචනේ. අපි කියන තුන් දොර. හැබැයි ඒ තුන් දොරට කර්ම රැස් වෙන සිත, කය, වචනේටමයි ඇතුළත් වෙන්නේ. අපිට තියෙන ආයතන හයක් කර්ම රැස් කරන්නේ. ඒ ඇස, කන, නාසය, දිව, කය, මනස, රූප සංචේතනා, ගන්ධ සංචේතනා, ශබ්ද සංචේතනා, රස සංචේතන, චේතනා. ආයතන හයෙම කර්ම රැස් වෙනවා. ඒ ආයතන හයෙන් රැස් වෙන දේට අනුව තමයි අර සිත, කය, වචනේ මෙහෙවන්නේ. ඇහෙන් දැකපු දේට අනුව හිතනවා. ඒ දේ ඔස්සේ කතා කරනවා. ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. කනට ඇහිච්ච දේ අනුව හිතනවා, ක්‍රියා කරනවා. ඊට අනුව තමයි සිත, කය, වචනේ මෙහෙවෙන්නේ. චේතනා පහළ වෙනවා. ඒ නිසා චේතනාව කියන්නේ කර්මය. ඒ චේතනා පහල කරලා අපි යම් කර්මයක් කරොත් ඒක විපාක කවුද අරගෙන යන්නේ? අපිමයි, වෙන කවුරුත් නෙමෙයි. ඒක උදේ හවස හිතන මං කර්මයේ දයවැද්ද කරගත, කර්මයේ ඥාතියා කරගත, කර්මයේ පිළිසන්න කරගත කෙනෙක් මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරා එනවා කියලා හිතන. අන්න එතකොට ගොඩාක් අකුසල් වලින් වළකින්න පුළුවන්. හැම වෙලෙම කර්මය කියන්නේ බුදුහාඳුරෝ එක තැනක පෙන්නනවා, මහණෙනි අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න නම් නිතර කර්මය හිතන්න කියනවා. කර්මය ගැන හිතන්න. මම කරගත්ත දේ විපාක මං කරා එනවා කියලා හිතන්න. ඊළඟට මරණ සතිය වඩන්න කියනවා. අප්‍රමාදී භාවයේ පිණිස උපකාර වෙන වෙනත් භාවනාවක් බුදු ඇසින් දකින්නේ නැහැ කියන මරණ සතිය තමයි. මං දැන් මැරුණොත් කොහේ යයිද කියලා හිතන්න. එහෙම මරණය ගැන හිතනකොට තමයි බයක් ඇති වෙන්නේ. අන්න එතකොට වීර්යය වැඩෙනවා. ඊළඟට
අනිත්‍ය ගැන හිතන්න. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භව විනා භව. මේ ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියන එක හිතන්න. ඔන්න ඔය ටික හිතනකොට ධර්මාවබෝධයට වීර්යයක් උපදිනවා. අපි බොහොම වාසනාවන්ත පිරිසක් ලෝකේ අනිත්‍යයත් එක්ක ගන්නවා. අපිට ප්‍රශ්න ඇති. කාටත් ප්‍රශ්න තියෙන ලෙඩ රෝග ඇති, ජීවත් වෙන ප්‍රශ්න ඇති, දරුවන්ගේ ප්‍රශ්න ඇති. අපිට ඕන විදියට හදා ගන්න බැරුව ඇති. පවුල් වල ප්‍රශ්න ඇති. හැබැයි ওই සියල්ලත් එක්ක ලෝකේ වටිනාම දේ අපිට ලැබුණා. බුද්ධ ශාසනයක් මුණ ගැහුණා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබුණා. සද්ධර්ම ශ්‍රවණයේ ලැබුණා. වටිනාම දේ ලැබුණා. ලෝකේ වටිනාම දේ උරුමකාරී බවට අපි පත් වුණා. අද අපිට දැන් නිකන් හිතන්න මෙහෙම ඔබට නිකන් බුද්ධ ශාසනය ගැන තේරෙන්න ඔබ බලන්න ඔබ දැන් ඕස්ට්‍රේලියාවේ කොයි ඇවිදිනකොට ඔය තියෙන මහා පරණ රෝක්ෂ ගස්කොලක් එහෙම තියෙනවනේ ඔය පෞගිදාසල මෙල්බර්න් වල මම පොඩ්ඩක් ඇවිදින්න ගියාම ඒ ගස්වල ගහලා තියෙන මේ ගහ අවුරුදු 800ක් පරණ මොනවා හරි ඉතින් මෙහි තාක්ෂණයක් තිබ්බ වයන අවුරුදු 800ක් පරණයි 1000ක් පරණයි 600ක් පරණයි ඒ වගේ ගහතු ඒ ගස්වල ගහලා තියෙන සාමාන්‍යයෙන් ඒ ගස් දිහා ගත්තහම අවුරුදු 1000ක් පරණ ගහක් කියලා ගන්න කොහේ හරි දැකලා ඇති නේ අවුරුදු 6700ක් හරි පරණයි කියලා ඔය ගහ බෝඩ් එකක් හරි විශාල දීරලා ගිහලා අතු දිරාගෙන වැටිලා නිකන් සාමාන්‍ය කඳෙන් කෑල්ලයි තියෙන්නේ ඔහොමනේ ඔබ ලංකාවේ ඔබේ ගමේ පන්සල ගමේ පන්සලේ වැඩ ඉන්න බෝධීන් වහන්සේගේ ඉතිහාසය හිතලා බලන්න හොයාගෙන ගියොත් සමායට ඔබේ සීයා දන්නව ඇති එක්ක කියලා ඇති අපි ඒ කාලේ මෙහෙම අනුරාධපුරේ පෙරහැරි වැඩමුවේ කියයි ඔය බෝධිය එක්ක ඔබේ පුංචි කාලේ ඕපනේ කළා ගමේ පන්සලේ ඔය තියෙන දන්න පන්සල් ඔක්කොගේම තියෙන බෝධීන් වහන්සේලාගේ ආවිෂ බලන්න අවුරුදු 50ක් 60ක් අවුරුදු 100ක් වගේ යනකොට බොහෝ වෙලාවට යතු දිරලා කඩාගෙන වැටිලා ලංකාවේ කොහේ කැලයක් පීර පීර හෙව්වත් අවුරුදු 2500ක් පරණ ගහක් හොයාගන්න පුළුවන් ඈ ජය ශ්‍රී මහ බෝධි දක්ෂින සාකා අදටත් වැඩ ඉන්නවා අවුරුදු 2500ටත් එහා බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙනකොට වජිරාසනින් පැන නැග්ගේ ඇසත බෝධියේ බෝවක් කුරේ ඒ බෝධියේම දක්ෂින සාකා ඒ කියන්නේ බෝ පැලයක් නෙමෙයි දකුණු පැත්තේ බුදු වෙච්ච බෝධියේ දකුණු අත්ත දක්ෂින සාකා දැන් බලන්න ජයශ්‍රී මහා බෝධියේ ඒ දක්ෂින සාකාවෙන් හටගත්ත අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා දැන් ඒ අපවත් වෙනවා සමහර කීප නමක් වැඩ ඉන්නවා ඒත් ඒවෙන් හටගත්ත පරම්පර කඳ දීරලා ඒ ජයශ්‍රී මහා බෝධිය විශාල වෙන්නෙත් නැහැ ඒ ප්‍රමාණයම වැඩ ඉන්නවා පේන්නේ නැද්ද අපිට ආශ්චර්යයක් ඊළඟට ඔබ බලන්න සාමාන්‍ය මැරිච්ච මිනිස්සෙක් ගැන හිතන්න නිකන් සාමාන්‍ය මිනිස්සෙක් මැරුණහම මේ අපේ තියෙන අස්ති ශරීරයට සැකිල්ල තියෙන අපි තමයි සාමාන්‍ය මිනිහෙක් ගැන හිතන මිනිස්සේ මැරිච්ච මිනිස්සෙක ඇට සැකිල්ලක කෑල්ලක් අක්ක. ඔක බෝතලයක දාලා අවුරුදු 200ක් තියලා බැලුවොත් මොකක් වෙයිද? ඔක පිටි වගේ වෙලා යන්නේ නැද්ද? පිඹලා යවන්න පුළුවන්. අවුරුදු 200ක් යනකොට සමහර 3-400ක් යනකොට කුඩු කුඩු වෙලා පිටි වෙලා යනවා. සර්වඥ ධාතුන් වහන්සේලා අවුරුදු දැන් 2500 ගානක් බුද්ධ අධිෂ්ඨාන මොම් පියලි ප්‍රමාණයට විසිරෙන අදිෂ්ඨානයක් කරාද අබ පිය මේ අබෑට ප්‍රමාණයට කඩසහල් ප්‍රමාණයට යම් අදිෂ්ඨානයක් කරාද ඒ ප්‍රමාණය මේ විදියටම අවුරුදු 5000 කෙනකන් අදිෂ්ඨානෙ පවතින එතකොට අපිට යම් තේරෙන්නේ නැද්ද මේක යම් අපිට හිතා ගන්න බැරි බුද්ධ අදිෂ්ඨානයක් තියෙනවා කියලා නිකන් අපි හිතමු මෙහෙම දතක් මිනිස්සේ පොඩි කාලේ දත් වැටුණාද නැද්ද දත් තියෙනවද දැන් ඒ කාලේ වැටිච්ච දත් එහෙම නෑ අපේ වැටිච්ච දත් හොයන්නවත් නෑ අවුරුදු ගාණක් යනකොට දතකට මොකද වෙන්නේ නිකන් ඒක අර නිකන් අර හුණු කෑලි ගිරනා වගේ නිකන් කුහර කුහර ඇවිල්ලා කුඩු වෙලා ඊට පස්සේ ඇඟිලි දෙකෙන් මෙහෙම පොඩි කරලා කුඩු කරලා යවන අවුරුදු ගාණක් යනකොට දත දිරලා දිරලා යන කුඩු වෙලා යන
අපිට සතර දළදා වහන්සේලාගෙන් ඇස් දෙකෙන් දකින්න පුළුවන් දළදා වහන්සේ නමක් කියන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්න ඒ දළදා වහන්සේ විතරයි. අනෙක් දළදා වහන්සේලා එක් දළදාවා දිව්‍ය ලෝකයේ සිටින නිසායි. අනෙක් දළදා වහන්සේ සෝමාවතී සෑය චෛත්‍ය ඇතුලේ. අනෙක් දළදා වහන්සේ ගාන්ධාර දේශයට අරගෙන ගියා කියලා තියෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්න දළදා වහන්සේ මේ මෑත ළඟ අවුරුදු කීප නැති වුණාට ඔබ දන්නවා දළදා ප්‍රදර්ශනයක් තියලා මිනිස්සුන්ට පෙන්නන අවුරුදු ගානකට පස්සේ සමහර විට ඔබ එක්ක ඔබේ අම්මලා තාත්තලා කවුරු හරි ඇස් දෙකෙන් දැකපු අය ඇති. රන් කුපුවක බහ වැඩ ඉන්න ඒ දළදා වහන්සේ වැඩ ඉන්නවා කියලා මිනිස්සුන්ට අවුරුදු ගානකට පස්සේ වන්දනා කරන්න දළදා ප්‍රදර්ශනයක් තියලා පෙන්නන ඒ දළදා වහන්සේ මේ විදිහට මදටත් වැඩ ඉන්න අවුරුදු 2000 ගන්න අපිට පේන්නේ දෙයක් ආශ්චර්යයක් තියෙනවා කියලා. ඒ නිසා අපි එවැනි පූජනීය ධාතුන් වහන්සේලා ජය ශ්‍රී මහ බෝධිය රුවන්වැලිසෑය අටමස්ථාන මේ ලෝකේ පූජනීයම ඒ ධාතුන් වහන්සේලාගේ උරුමකාර පිරිසක්. ඒ නිසා ඒ සද්ධාව අපිට තියෙනවා. ඔබ ලංකාවට ගියත් යන්නේ නැද්ද පින්කමක් කරලා යනවා. අපි මෙහි හිටියා සිහි කළා හරි වන්දනා කරා. ඒ නිසා ඒ ශ්‍රද්ධාව රැකගන්න. පුළුවන් තරම් ලෝකෙ කොහේ හිටියත් පින් කරා. පිනෙන් අපි රැකෙනවා ආරක්ෂාවේ. ධර්මී දියුණු කරගන්න. ඉතින් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව ශ්‍රද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීයම දියුණු කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරමු. ඊළඟට පින්තුණි හෙටත් බණක් තියෙනවා. හෙට කීයට තියෙනවා? හෙට කලින් ටිකක් ඉන්නේ. ඉතින් හෙට ධර්ම දේශනාවටත් ඉන්න. ඉතින් අද දවසේ මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පිළි අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදු කාර්ති දීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය ශ්‍රේසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ තුන් නිවනටම පත් වේවා කියලා සාදු කරනවා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දිනකට විශේෂයෙන් ඔබට මීට අවුරුදු මං තනේ කීපයක ඉන්න මං ගොඩක් මෙල්බන් වලට ඇවිල්ලා ඉතින් බණ කියලා යනවා. පර්ත් වල කීප දෙනෙක් මට කතා කරා. නමුත් විශේෂයෙන් ජානක ගමගේ මහත්මයා ඉතින් ඒ පවුලේ අය ලසන්ත ගමගේ ඒ මහත්මා වත්සලාපේ ගුණවර්ධන මහත්මී ඉතින් ඒ පින්වතුන් තමයි මේ ධර්ම දේශනාව සංවිධානය කරේ. ඉතින් ඒ ලසන්ත ගමගේ මහත්මා ඉතින් ඒ තරුණ පුතණුවන් ඉතින් ඒ පිරිස කීප සැරයක් මට මෙහෙට ඇවිල්ලා ඉතින් බණ කරන්න ඒ කටයුතු සංවිධානය කරන්න කතා කරලා ඉතින් මේ අවස්ථාවේ දින දෙකකට මොකද ඇහිට බණ කළා හිටරයන් මම ආයෙ මෙල්බන් යනවා. ඉතින් කොහොම හරි ඔබට ධර්ම දේශනා දෙකකට හරි මේ අවස්ථාව සලසලා දුන්නා. ඒ අයටත් ඒ පවුල සියලු දෙනාටත් ඒ දරුවන්ටත් ධර්ම දානමේ පිනම ඒ අයට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා. ධර්මාවබෝධයේ පිණිසම මේ පින ඒ තරුණ දරුවන්ටත් ඒ අයගේ දරුවන්ටත් පවුල වල හැම දෙනාටමත් මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. සියලු දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා ආශිර්වාද කරනවා. ඔබ හැම දිනා නමින් මිය පරලෝකයේ සියලුම ඥාතීන් තම තමන් සිහිපත් කරගන්න. ඒ ඥාතීන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්නේ. ඒ වගේම පුණ්‍යානුමෝදනාවේ සඳහන් කරන දේශකයන් වහන්සේටත් සීල සුවර්ණී වැඩ සිටි සීල ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනෙ. ලසන්ත ගමගේ මහත්මා වත්සලා අබේගුණවර්ධන මහත්මිය ඇතුළේ පවුලේ හැම දෙනාටමත් ජානක ගමගේ ඒ මහත්මා ඇතුළු පවුලේ හැම දෙනාටම ඒ පවුලේ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවෙන තුනුරුවන්ගේ ආශිර්වාදයේ හැම දිනාටම සැලසේවා. ධර්ම අවබෝධයේ පිණිසම මේ පින ධර්ම දාන මේ පිනත් ඒ අයට ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරමු.
පින්කමට සහ සම්බන්ධ වෙච්ච උදව්පකාර කරපු හැම දෙනාට විශේෂයෙන් මේ සැරසිලි ආදියට සංවිධාන කටයුතු වලට බණහන් ඔබට මේ කටයුතු වෙනුවෙන් උදව්පකාර කරපු සියලු දෙනාටම ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවුණු තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවුණු සැලසේවා හැම දිනාටම ධර්මාවබෝධිය පිණිස මේ ධර්මස්රෝණ මේ පින ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරනවා හොඳයි යොමු වෙද ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තිරුවන් සරණයි.